ටෙලිවින් ස්කෝලෙි ටෙලිවිස ස්කෝලෙෙන් හඬඩ ගැන කතා කරමින් හිටිය හඬඩ උපදින හැටි හඬේ විධත්වය හඬට කොයි තරන්දේවල් කරන්නට පුලුවන්දන කටහඬට මිනිස්සුගේ විරක්නව සත්තුන්ගේ කට හඩට පවා කොයි තරන්දේවල් කරට පුුවන්ද විධත්වේ විශිත්‍රත්වය ගැන අපි කතාගලා තිෙස ජන්නනායක ගොරතුමා පාඩම නවත්තපු තැත්වේන අපි එතරින් පටන්ගම නේද එදා අපි කතා කරේ මේ මතරින් තම අප අතර කරේ විශේෂය අපේ සංගීත විශය පිළිබඳ ප්‍රවී ආචාරෝරය එඉන්න නිසා තමයි මම මේ ජීවවිද්‍යාවට සම්බන්ධමිතනින් පටන් ගත්ත මේ මම පෙන්නුවේ කපල ස්වරාලය ආශවාස කරන්නකොට මේ වරතන්ත්ව දෙක ඇත් වෙලා ඇතුළට ආශ්වාසවාතය එනවා ප්‍රාශ්වාසවාතයේ යවනකොට එළියට කතා කරන්න ෝනි නම් හඬ උපදවන් ඩෝයි නම් මේස්වරතන්ව දෙක බොහෝම ලංකල්ල ඉවර වෙලා ඇති වෙනවා චූටි විවරයක් ඒකෙන් එලියට ප්‍රාශ්වාසවාතය යවපු හාම මේ ස්වරතන්ත්‍ර දෙක කම්පනයවීමෙන් තමයි මූලික කටහඩ උපදින්න කිය එක තමයි එදා අපි පැහැදිලි කරේ ස්වරතන්ත්‍රවල තියෙන ගණකම මත ඒක තප්පරයට කොච්චරවාරයක් කම්පනය වෙනවාද කියන එක රදාා පවතිනවා. ඒක අනුව කටහඬේ තියන තාරතාවය නැත්තන්ගේ ඒ ගුණය රදාා පවතිනවා එක ඒක පුද්ජලයාගේ ඒ ස්වභාවය වෙනස් වෙනවා එවගේම. ඒකෙ තව තව වෙනස්වීම් මේ මකකුහරය දීව දත් පිහිටීම එතකොට මේ සයිනස් සොල පිහිටීම ඒවගේ දේවල් මතත් වෙනස් වෙනවා මංහිතන්නේ අපේ සංගීත ගුරතුමාට ඒ ගැන තව පැහැදිලිකීමක් කරඩු ගුලො තන ගුරු අධ්‍යාපන ශේය ාර නියෝ ජධ්‍යක්ෂ ජනරා ව ර හැට ක්‍රියයක් කර විාද සදත් සමරසින් මත අපට පොරොන්දුර නිදසුන් කකිපයකින් එක පහැදිලි කරන්න බේ විධත්වය ඔව ඇත්තෙන්ම මේ අපේ තිස්ස ජනනා ගුරදුවාගේ මේ පැහැල්දිිකිරීමත් එක්ක මම දැක්කේ මේක විසියකිනි සතවර්ශය කතා කර මේ ෝතෙන්න්ටික් ලෑනි කියනෙට ඒකන් විශ්‍යන්තර දැනීම එකට ගලපා ගැනීමහි තිබෙන ක්‍රමවේදයට ඉතා ඉතාම උචිතම මාතෘකාගට මොක හේතුව සංගීතය එකලකයන්නේ ඇතම ද සංීත බා් ද නවන මේ පිව සගීත යින්ඩ මේ ඔක්කොම ගත්හම කටහට තමයි මේ අතරතුර ප්‍රධාරතමවාදවාාන්් හන හණඩ විදි හුරන් එතුොට මේ කටහට පාවිච්චි කරන්න ගියාපහම අපිට වැදගත්තුවෙන්නේ මේ ස්වරාලේ. එතුොට මේ පැහදිලිකිරීම තුළ අපිට පේනවා දැන් අපි ස්වරාලේ පාවිච්චි වෙෙන්න්නේ අපි යම්ගගේ ස්වයායක් ගායනා කරන්නට ගියාපුහ මරකයවුේ සරතන්තු මේ දෙපැත්තක තියෙනවා මේ ගොල්ලු දෙන්න මේ කම්පනය වෙනවා. මේ දෙලු දෙන්න කම්පනයකොට මේ දෙන්න අතර ඉඩක් දෙනවා. මේ ඉඩ තමයි හසන්ද ඉඩ තමයි තිසගුරතුම මේ සොරය ඉහල පහලගෙනියන්නේ ස්වරයේ පල්්‍යහා වෙනකොට ඉඩ වැඩි වෙනවා. ස්ොරය ඉහල යනකොට මේ පුංචි 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 වෙලා හිී පුංචි සිදුරක් වගේ බවට පත් වවා ඒකතම අපි සංගීත අධ්‍යාපනය තුළදී මේ හන්ටය උගුර කියනක පිළිබඳ අපි හනුල්ල දෙන්න. එතකොට දැන් අපි කිවේ අරර කටහඬ මේ පරිමි අයගේ විශේෂයෙන් බොහොම ගැමුරු හඬක් තියෙන කියලා ෝකල් කෝඩ්ස් ැන ස්රතන්තුවල ැන ගනකම ගනකම නිසා දැන් ඒකන මේ පේන්නේ ඒක සාමාන්‍යෙන් ද වයස සමාන වනත් කෙනෙකුගේ ජානමය ලක්ෂණ මත එමනත්තන් ඒ ඒ සමර් ජාතින්ගේ තියනවා හෙම දෙයක් මට තරෙන විදිෙන දැන් මේ ක අපිටනුට මෝ මෝ තන්තුවල තිබෙන මේ හැටිකක් ගණකම ටික්න එක දෙවනිට මේක තිබෙන මේ නම්මශීලි බවත් ෆලක්සිබිලිට නම්ම ශිලි බවත් බලබානම් දැන් අපි කියන්නේ කෙනෙක් සසිදුකීමට හරි ලස්සනයි කියලා ඒ කියන්නේ යාගේ ෝකල් කෝඩ්සල සරතන්තුවල ගණකම වගේම නම ශීලි බවත් තියෙනවා ඕන සොරයක් ඕන විදිහකට හසුරල ගන්න පුුවන් දැ අපිගේෙම කෝ බෙක් මාසටත් ඒක තිය නොහෙම දැන් අපිගේ ...ape Amar sir වගේ හඩේ බෝකල් කෝඩ්සල සොරතන්තුවල ගණකමක් තිය නතමයි. හැබයි ගනමත්. ගණකම තුළ තිබෙන නම්මශීලී බවේ දෙන්නග වෙනසක්තිය න. ඊළඟට අරකයාපු කාරණේ ද හඩක් එඩ මේ හඩේ තියන ගුණාත්මක බාවේ. හඬේ තිබෙන හඩ රසය. හඩේ තිබෙන එකනෙකට වෙනස් බව එන්ට බලපාන මේ කොටස. සහ දිව ඊළඟට මේ හනු ඉළඟට ොල්. ඉතාම් වැදක දැබ උඩ තල්ල දැ බටහිර සංගීතයේ නාහන අභ්‍යාස කරන්න ගියාපහම මේ තොල් පවා ක්ෂහි කරව ලතම ඉගන්නේ මකද මේ හඩ එලියට එන්න බලපහන් නිසා. එතට මේ සියලු සාධක ගත් කල අ ස්වරාලයේ පිහිටීමත් එ අරතිබෙන මේ ඇත්තරම කියනීම හිස් කුහරයම මුළු කහරයම බලපහනවා. අනුනාද වෙනවා. ඒ තුළ තමයි. අර කියන ලස්සන සොදුරු හැඩ අන්තියෙන්නේ ද අපිට සමහර කියනගේ අරවිදියට බොහොම බ බොහොම එහෙම මේ කියන ගැඹුරු කටහනක් ැහෙද අපි කියම කොද අපේ එඩ්බට් පන කියීනවාගල මේ ඔකුම අපි සහදු ඔහු ගායනා කරනකට අක්කුදුම කියන කොල්ලගැල්ලන බොන්දවී සිතු ස් හඩිපොති පඩ ඒකට බලපා නොය එකක් දැන් අපි ඉස්සල්ල ගායනා කරපු ගීත ගායනා කරන්න පාවිච්චි කරපු හඬ තලය හඬ තලය සමහරලාද මඉද්‍රට්ගේ ගීත ගයනා කරේ හඬ ල ඉටඩ උඩික් අපි ස්ෘතියෙන් බැලුවතින් අප ඉස්සල ගානනා කර එස කියන සෘතියෙක් මේගේ ගානා කරලන ඒ ලට් න කොම ගා කියන සරේතමයි සුති සරය කරගන්නේ. එතකොට සාමාන්‍යෙන් අපි අර කීවේ මේ ගායිකාවගේ කටහන ගැන උපතුවාගේේ ගායිකාවගේ කටහට ඉහලට ඉහලයි සාමාන්‍යෙන් ඒන්න අර සරතන්තු කම්පනය වෙන වේගේ වැඩිවීම සහ ඇත්තටම මේ පිරිමි සවරතන්තුවලට වඩ හි අරර ටෙස් ටෙස් රෝන් බලපෑමත් එක්ක බොහොම සියුම් ඒසිියුම් කවත් නිසා අතමයි අ හීන් හඬක් න්නේ. එතකොට මේ හීන් හඬ එනකොට හැබැයි මේගොල්ලන්ගේ කාන්ත හඬ කියන එක අපිට පිරිමියට තැබැයි ගඩ පුළුවන්. දැ අපි හසන්තය පිරිමියයි සමහරය කාන්තා සින්දු කියන අනේ ෙද කිය. ඒ කියන්න ඒක අරුමයක් නෙමෙ සාමාන්‍යෙන් පිරිමියාගේ කටහඬ. මේ බොහොම මේ පපුුව කම්පනයක් එක්ක මේහි අරගත්තර පසේ අපේ හඩ ටික ටි ටි ි ටි ික මේ උඩට එනවා ඒ ම මට පසේ දැන් අපි කිව්වොත්ත හෙ මෙම සාරේගමපදනිසාගමපධනිසා දැන් අන්තිම ටික මම කියනකොට ආවෙ මේ කාන්තා කට හඳදී. ඒකනිසා මේක අරුමයක් නෙමේ ඇත්තම කියනවන සමහර පටිගත කිරීමලට මමයි යෝ එඩවටු ඉපවා මේ ගායිකාව මදිවෙච්චලාවල්ලල ගැනු කටින් ගායන කරල ති අහන්ට නඟ පස් ින්දුමනවාද කියලා කියන්න මොකද හේතු එතකොට අපේ ප්‍රේක්ෂකව රැසිකව දැගෙන යෝ කරන කියලා තියෙන්නේෙ මේ සුදත් සරු ඩ සරු ගුල්ල කියලා තියෙනෙල් එහම අවස්ථාපි කියල ති නොක ද අපිට හෙම කටහනින් සාමානෙන් ගාන කරන පලා ඉස්ර මට හුගා කොන්දරපුලුව දැන් පොඩ්ඩක් මේ පසුගිය දැන් අවරුදු දහයක විතර කාලෙදිී උගුරෙපඩි ශල්ලකර්මයක් කල ඊටවා සිටිකක් ගෑන් ව කියනාවගේ සිින්දු කියන ටිකක් අමාරුකමතින පුතරම කියන්ටල. පුළුවන් තරමිගේ එකක්නේද අපි කියමු කාගෙ සිින්ද්‍රද කියන්න්න. අර හිතා මතාම කම්පන සංඛ්‍යාතය වෙනස් කෙන ට හිතාගන්න බෑකම් ත්තු වෙන්නේ ඇත්තටම වෙන්නේ දැන් මටත් මේක විද්‍යානු කූරනන් කියන්න මට තරෙන්න්නේ මාර්ක යි ල්පනා කරකි සංඛ්‍යාතය හිතලා වෙනස් කරවා සංක්‍යාතය වෙනසෙන ගැන ඇතටම කියන්නේ දැන් අපේ සාමාන්‍යෙන් අපි පිරිි කතා කරන පිරිමි හට මේ ොරාලය සාමා්‍ය හඳන ගැහනඔය කතා කරනකොටත් තියෙන් අපිට උසාන්න ඒ සාමාන්‍ය හැටි ටිකක්ති ඉවල්ල එෙම ඉන්නකොට තේරෙනවා ඇතින මේ උහඬක් කියිය එතකොට මේ උස්හඩ අපි ගන්නේ මෙතනින් එම ඔය කාන්තා කටහට ගන්නකොට ගන්නේ බෝකකෝඩ්ස් සල උඩිින් මේ කුහරේ මේ හරිෙන් කම්පනවෙෙන්ද එතකොට අපිට පුළුවන් එහෙම නත්තන් තවවිදියකින් පැහැදිලිව කියනවනම් සාමාන්‍ය ෝොයිස්සකින් ඒයන්නේ සාමාන්‍ය කටහඩින් නැතුව හෙඩ්බොස්සකෙන් කියනකොට එ ඔකට ව පාවිචකන ෆොල්ස් ොසක් කියල බොරුටහන්න. එතොට බොරු කටහනගගරතමයි පිරිමි අයි කාන්තාහඬ බවට පත් අපි කතා කරලා හමත් විලු කරන්න සමහරලා ටෙලිෆෝන්ින් විල කරනවා ඒ ඒ කටහන්න ඇති ඒ නිසා මංහිතන්න මේ ස්වරාලයේ භාවිතාව පිළිබඳව අපි සංගීතයේද කතා කරපුහම මේ ගායනය පැත්තෙන් ැලුවට මේ සමාජ විද්‍යාත්මක බැලු ම කෙනෙටහන්ු වෙනස් කරල කතා කර කියලගන්නේ හසන්ට සමහරලාවට මේ හොයන්ට බැරිවෙන්න කතා කරන්න පුළුව. හඩට බොහෝ දේවල් කරන්න පුළුව ලාල්ෆොන් එකමක්. හතය දැම කතා කරපු දේවල් එක්ක මට අදාර විෂය ගත්තොත්. මම ගෙනගෙන විදිහට මම මම ගෙනගෙන තියෙන ආකාරයට. මිලියම් ස් චේම්ස් කෙල මනුස මනු විද්‍යාඥනයක් ඔහු කියලා තියෙනවා මිනිහගේ හැකියාවල වනින් තමඟගේ තියෙන අට පොටශල් කිය ගැන් ඒ හැකියාවන් වලින් පාච්ච කන්න සියයට දායයිු සයට අනුව අපි පවිච්ච කරන්න නැහැ නිකං ටැප් කරලා බලන්නට අරසිියයට අනුවට තැප්කරොත් එහෙම නිකමට ටැප් කරලා බැලුවෝත් ඒනි එතනින් පොටසක් ගණඩ කියලගැන් දැන් ඔබතුමා දැම් ඒ කතා මේ හැකියාවක්න පෙන්වි දුමවි දේ හැකියාවක්ටේ මේක තමයි අප අර කුසලතා සහ කල්ප කිය කියන අර කුණුණු දෙක එක දැනම කුසලතා කල්ප දැනුම තියෙනවා කුසලතාවකුත් තියෙන් දෙපඒකයන් එතක කුසලතාවක් තියෙන් ඕන එතන අනිත්්‍යක තමයි ආල්පම මේ වෙනක් තියෙන්දත්වන මනුසෙක්වෙන් දත්තබැ නිකම්ම නිකම්ම රෝගනයක කලා ඇද හරියන්නෑ හි ඒ ඒ කුණාංග තුනම තියෙන මිනිස්ස තමයි පරිපර්ණතාවට ල පත්වෙෙන්නේ ඉතිං අපිට පැහැදිව දැ දෙපත්තෙඉන්න දෙපල දිහා බලකහ මට පැහැදිිව පේනවා.මත් වැදගත් චරිත දෙකක් මගේ දෙපැත්තෙන් හෙම වාඩිගල ඉන්නත් මට වාසනති වුණල් කියලා මට හැඟීමක් ඇති වෙනවා. ඇති මේකත් කුහේරි කරගත්ත පිනක් කියලා මංගහිතෙනවා. ඇ විමාසි ගානා කරනවා මම සජීව ගායනා කරන දකළතිෙන. යම්ග විද්‍යාලයකටගේ වෙලාදේ විද්‍යාලය පැවිල්ලා. සජීව ගයන කන්න මෙතුමගේ වන්නම් ුටි එකබල්ල තියෙනවා. ඉතින් එතකොට සියල්ලම අගත්තාහම මංගේ එක ැදෙෙන් වාඩුවෙන්න්න තරම්ම් පින්වන්ත එක්ලා තිනවා ුන්නේ ොන් එක්ලා තියෙනවා. මේක තමයි අපි මනුස්සකම කියන්නේ. අපිට ජීවිතය කියන්නේම ආගරන දරුවන්ට කියන්නේ. ජීවිතය කියන්නේ අපිට හරි අමුතුම දෙයක්න. ඒකේ තියනවා මේ ජීවිතයට බාධ තියනවා අපිට ප්‍රශ්න තියෙනවා. වගේම බලපෑම් තියනවා අභියෝග තියෙනවා. මේ හතරින් තමයි ජීතය ගොටග හිලතියෙන බාදාවක්ෙන අපි දැන් මේක බාධාවක් මේ මේ අද පවතින කාරසීමයි බලපෑම ගුත් එක පාදාවන්න ඇවිල තිෙනවා අපිට හින්දසේ හට හැට ඇන්ඩ බෑ මොකවා ඩම් දාණන්ඩ වෙලා තියෙනවා මේකත් මේක තමයි ජීවිතය මේ ජයගැනීමට හැකාවතියන්නේෙත් මිනිසාට මංඒ ය හකක් කළට ගැන් මේ මිනිසා තමයි ඒ ක්‍රියාත්මය කරන්න ඕන. එ එනිසා මට හිතෙන හසන්ද මොකක්ද අපි කරෙන් ඕෝන කියෙනෙක පොඩ්ඩක් පැහැදිරි කරන්න ය මේ හැකිාවන් දිියුණු කරගන්න ක්‍රම කහි පත්තිලා. ඒක මට හිතනවා පල්ලවෙන්නේ ක තමයි තීරණ ගැනීම හැකිියවක්වෙන් ඕෝන අපට ඩිසිෂන් මේකින් කියන එක දීශනයක් ගණඩ පුුවන් වෙන්න ඕන හරි නිවැරදි තීරණයක් ගණඩ පුළන් වෙන ආතනයක් වාර්නය කරන අපිට ඒ ආතනයේ නිවර තිීරනය ගත්ත නැත්ත මක් දැන් ආයතනයක විදි න්නවා එතකට මන්ගේ පාලක නිවැරදි තිීරණයක් ගත්තේ නැත්තං මොකත් අපිට වෙන්නේ. ඉති මේ ප්‍රශ්නය අපිේ මත්තුවේෙනවා ඊළඟට ගැටලුවක් තියෙනවා එක නිරාකරණය කරන්න හුුවන්ෙන්ඩුව ගැටලු නිා කරණය කරගන්න එතකොට ක්‍රේටවිට කියනෙ ඔොන් ඇැත් නිර්මාපනය කියන එක එකට අවශ්‍යයි මෙ මේවා ගුණාංග තියෙන වල් මේ කරන්්ඩුවන දැම් මට මතකයි හසන්ද දැංර තරා පුද්ගලෙක් දැන් එයා කියනවා තමන්ට ඉලක්යක් නැත්තම් මම යගේ නම කියන්න හැරි කෙම් කියන මනුසය කියනවා තමන්ට ඉලක්කයක් නැත්තන් ජීවිත ය හිඟන්නෙක් කියලා මෙ අත අල්ලා සතේදගේ ගන්න මනුස්සය නම හිගන්න වෙන්නේ ඉලක්ක නැතිවිිනි අරමුණක් නැතිමිනියා හිගන්නක් කිය එක පැහැදිලිම සත්‍යයක් එක ැමෝන්ටම ලක් තියන්න ඕන අරමුණ තියෙන් වන ඒව සාක්ෂසාත් කරගන්න න් එක ලේසියෙන් සාක්ෂත් කරගන්න බෑ. එක ලේසියෙන් සාක්ෂත් කරගන්න අපිට කුසලතා තියෙන්න්න ඕන දැනුමතියෙන්වවා ආකල්පතියෙන් ඕ එක වරින්වර මම කියනවා. එතකොට දැම් මේ කොහොම ද අප මේ සාක්සාත් කරගන්නේ. මේ ආකාරය අපිට පොඩි චිත්‍රයක් ඇදුුත් චිත්‍රයක්ේ රූප සටානක් දැ මේ බල මෙහෙම ගාලා. අපිට මේ විදි මේක ජයගන්න පුළුවන්. කිල්ලිං ඉරක් කිසිම එකක් නෑ අපිට සල්ලි තියෙනවා නම් අපිට එයා ලෝකෙට ඇන්ඩ පුළුවන් අපිට. අපි වගේ රටක අපි ඉගෙන ගන්න අපි යුද්ධබිය අපි ක්‍රමාණකූලුව අක්ඩ වර්තනයක් අවශ්‍යයි. ම මේ ඉර කප නවා අපිට අදාර නෑ. මට ඕන වෙන්න මෙන්න මේ ක්‍රමය ක්‍රියාත්මය කරන්න පුළුවන්නම් මෙන මේක. මගේ ලක්කේ තරම මෙතනින් පටන්ගන්නවා මෙතන මෙහෙම මෙකක් තියෙන තැනක් වගේ තැන තලාවක් මෙතන අපි ටික් ඉද හුණ හසි අරි න තරපි ක පාට නගන්න අපි යම් තැනක් තියෙනවා අපිට මහස තරන්න පුළුවන් මෙතට මෙතැදි අපි ඉන් දෝන ඊට පස්සේ අපි නගින් දෝන ක්‍රමාණ ගලව යන් දෝන එක ට ප මෙතනක් තියෙනවා ඒ වගේ තනක් මේක නගිනව මෙහෙම මෙතන තියනවා ඊට පස්සේ මෙතන නගෙනවා බලන් කීපවරක් අපි උත්සාහ කර මේක තමයිිෙන්ඩෝ මෙතනයි අපි පටන්ගන්නවා අපේ අවශ්‍යතාව මෙතන ඉලක්කේ තියෙනවා අපි පටන් ගන්නු බිඳුවෙන් ිද පටන් රන් ක්‍රමාණ කූුලෝ ක ඉදිරියට ගමන් කරාම අපේ ලක්කට ඇන්ඩ පුළුවන් හැපිට අපිට අර මම ගියසැරේ පන්තිය කිව්වාගේ පෙරිිවිසස්කෝලි පන්තිය කිව්වාගේ අපිට අවශ්‍යයි මේකට ඉවසීම ඕන උනන්දුව ඕන උනන්ඕ මේ දෙකම දෙ කවුද හි තමන් ැනැදුවු මට වසීමති ෙන්දුවන් මන්ට උනන්දතියෙන් ඕන එකවර යන්ඩ බෑ මෙම මෙහෙම එක ඉරක්නවය පිරිතිී ක්‍රමාණකූල අපි ගමක් ෑැන්දුවන් මේකට ජපන්්ඩු ලස්සන වචනයක් කියනවා මම මේ මහල පෙන්න්නම් මම දැන් එත්තර කර්මාශල්ලාක වැටගන්න කාලේ ම මිනිස්සුන්ට මේක උගන්නන්න වුණාම ක්‍රමේයට ගියොත් තමන්ට අපි කර්මාශලා දියරු කරන්න පුලං කියෙන එක අධ්‍යාපනයට මේ අදාලායි ඉලක්ක කරා යන්න නම් අපි මේ පාවිතා කරන්න මං මොකක්ද කරේ මේ ජපන්උුන්ගේ වචනයක් ම එකතා කරන්නේ හැබයි මේකට අපි ආගමේ මගේ මම බෞද්ධයෙක් අනිත්ත උක්කමාගං වලට ගරුගන්නා බෞද්ධයෙක් විදිහට මේක බුදුරජාන් වහසේ දශනා කරපු සත්වයක් මේ කතා කරන්න මේට අපි කියෙන උට්ටාන වීරය කිය. හ ඒ අපි කියෙන ගත්තද දෙයක් මේක බලන්ඩකු කේ අකුර මෙම මක තිවා සුමාන එක්කිිතරමය කකර ඇඳර තිබ බිත්ති මිනිස්ස කතා කර කර යනවා මොකක්ද මේ ඇයි මේ අමත කකර ලොකු කියකරක් බිත්තය ඇදන තිෙන අප රි කීලඟෙන මම මේක තාව වචන තවකුරක් ගෙනවක්ඒ ති කොල් යනකොට එතනින් යනකොට කොල්ල කාකා මොකදද මේ කාකාකාකාර වනයි හිට පස්ස න් දැම්මක් අයියපුර කයි කණ්ඩ තමයි යන්නේ ැන මේ විේචනය නවා කයි ය මිනිස්සුන්ට මේ මචනය මගේ ගුර ඇඟ ඇතුට බස්සන් දෝන හිට පස්සේ මන් දැම්ම ඉසිේ ජැකයාගන්න කයිස්යිස් කියනවා ඊලකට දැම්මා තවසුමානකට පස්සේ ඊ. තාටික පස්සේ එන්නපු දැ තයියිසන්නේ කයිස කියන්නේ මේක අපි ගත්තොත් මෙතනින් දනලකුණත් දැම්මොත් වචචන දෙකක් මේ තියෙන්යි කයි කියන්නේ වෙනස් වන්න වෙනස් වන්න

අපි වෙනස් වන්න ඕන අපේ වරතන්නේ සඳහා එකම ඉදියට ඉඳ බෑ සමනලයක් මේ කතන්දරේ ඔබතුමා කියන් ඕන එකක් ම පොඩ්ට හඳුල දෙන්නම් පුල්වන් එක විශ්්‍ර කර දෙන්න සමනලයගේ ලෝකයට අප යන්න ආසයි. සමන්ලයක් න ප්‍රියකරු සතෙක් සමලයක් යන ඉතාමත් ප්‍රියකරු සතෙක් මේක තේමාව ගන්න සමණලයා සිංගපපුරුව ච්චා චාන්ගේ ආකෝට්ටගේ ෑතක්ව ගන්තුන තිරේ දාලා ඔ කොහොමද සමල්ලයගේ මුල් අවස්ථාවන් දාලා ස්මල්ලෙක් පෙන්ඩි කොහොද කෙනක එතකොට මේ සමනල අවස්ථාවටඉන්න අපි කර්කා සවස්ථාවන් පහු කරඩ ඕන ඉතාම කර්කසයි දළුවියෙක් ගත්තොස්ස දළඹවා අල්ලන්න නෑන කවරක් හැබ දළඹවා අරන්න එත්න කව්ත් ස ට එකට හරි හරරි ගොඩුත් අපි දනවා කොලේකටරගල හගේ හක තියෙනවා රන්නන කදාව වි අර මේවා ගහ නෑ ස්ප්‍රේ කරන්න. යපි දන්නවාඒ අවස්ථාව මගහැරුණු සමල්ලයක් එන්න නිතුවා ප පැදි කරල දී මම්ම කියදී. එතකොට ඒ මුල් අවස්ථාවල් ටිකපි අධ්‍යාපනය තියනවා. ඉත්තාම කර්කසයි මුල් අවස්ථාව පාඩන් කරන්න කිවවා සමල්ලට ගුරුවරුට කියනවා. ඇහිර තියවා ට ලමයි රෝන් ගනං හෝම්බ දෙනවා ලොරරි ගනං හෝම්ව් න මේ හෝමග් දෙන එසැලට විසූට නෙමි හෝම්බක් දෙන ගෙර හිල් එකෙන හැන්. මේ අවරුදු තහතුන ඉත තමාරු දහතුනක් වා විසිවිද්්‍යාලට ගිහමත් කාලයක් තියනවා එක වෙනම කාලයක් නමුත් අපි විසිද්ධල්ට යනකං එමන වෙනත් වෙනත් කොහැරි වෘත්තියකට යොම එනකම් අපිට අවුද් දහතුනක් ඉගෙනකගන්න තිය. කාලේ හරියක් කර්ගසයි. එක ළමෙක් මම ඉස්කෝලිකටගේ හාම ගසන්ත ඒ ළමය දඟල නම්. හරි හන්තටම දඟල නෝ. එතකොට ඒ ගුරුරයා කියන මට මෙන්න මේ මට කියන්නේ මේ මේ ළමයා තත්තර කාල ක්ඩි ලමයෙක් මේ පන්තිී නෑ තුනේ පන්තිය ළමෙක් තුනේ පන්තිය ළමෙක් ග මයෙක් ම මේ ළමයි ක්කොට ගන ගන්න දෙන්න. මම කිවවා තීච මට පොඩ්ඩක් ඉඩ දෙන්න. මේ ළමේ අරගනට එල්ියට යන්න පුුවන්ද විනාඩ ගනකර. මම උත්සල ගත්තා මෙහෙම කල්ලා අරගන මම අරගන ගිය උස පුලුව පෝඩි කොල් පොල්ෙක් අරගෙන ගිහිල්ලා ගහක්ර වාඩු වෙලා මං කතා කරා. මං එයාට කිව්වා එයාගෙ තියන හැකියාව. යා තියෙන ුසරතාවේ ම අඳුනගත්තයා ඒක අඳුරන කරන මංගේ යායටට කිව්වා හම ඒයා කිවස මං අද ඉදලමක මං කරනවා. ඔොයා විශ්වාස කනවාද මට පුරු ඒ ද්‍යලි ප්‍රින්න්සිිපල් කතාගන්නවා යිට අවුද පස් දෙෙකට තුන කරතර පස්සේ කොයාගේ යාලුවෙක් කතා කන්නවා. මගම කවුද කියලා.යට මතකව ල මේේ කුස්තගන ිහිලාල ගහක් කරතියගන ඒ ලමයට කොඩි දැනුම පොඩ්ඩක් බෙදා හදාගත්තා පට මතකයි. තම කතා කරන්න ඕන තෙලිෆෝන් එක දුන්න කියියෙන මට කියන සදන්න සිිත්්සත් පාගමක ලක්ුණු එකසි අසු වටයි කාලකන්නේ එකසිහසු වටක් කරන්න. අග සෑම ගුරන්ට ගරු කන්න ගුරුරු කැ දෙබිවරු එක කතන්දරයක් නෑ මෙහෙම ගුරරුත් තින්න. අපි අතරන්න ඕනමද සමාජ සමාජයේ විිශෂමයි විද්ධයි විධකාර පුද්ගල වන්න. අපි ව මිනිස්සම හොයන්. ගේ මනුස්සෙක් හන්ඩ බෑ ඒක අපි පිළිගන්න ඩෝන අපි කර්මාසාාලාක වැඩගන්න කකොට විධාකාරය මිනිස්ම්පි හම්බිවා හරි ඉතින් නමුත් මෙන්න මේ දේ අපි ඔොලුවට ගන්න ඕන මේක තමයි ඉත්තාමත් වැදගත්ම දේ තමන්ගේ අනාගතය සාක්ෂාත් කරගන්න පරිපූර්ණ මිනිෙක් වෙලා මාජයේ පිගත්ත මිනිෙක් වැඩට පත්ද මරෙනවනම් මැරෙන් දෝනස ලජන් කෙනෙක් වෙලා මට කියන අමහාචාරිවරයෙක් පාසිටයකිදී ෆොන්කා මැරණ දවසට යුගපුරු සයක් කළ මැරන්න ජුගපුරු සෙක් කලා මැරෙන් ජුගපුරුසයක් කළ මැරෙන් සමාජයට වැඩක් කරලා දැරෙන් අපිට ඔබතුමා මාත්‍යක එකඟ වීවි අද අපිට මතක් වෙන ගයකෙක් න්න නිතරම් එච්චාල් ජෝතිපාල මාත්‍යය මන් දැකල තියනවා සජීෝ දැකළ තියනවා එතකොට එතුමා අපේ පු ළමයි දැකල නෑ යා ගායනා පිළිගන්න ැත්ද අපි සරල ගීතද ම දන්න ශාස්ත්‍රියක ගීත හු ගයනා කර ඔහුගේ නම අප මතකේ රැඳල නැද්ද හමට වැඩිම මතක දීරෙන ඒබ හාම් බිකන් ගැන අප කතා කෙන්නවා නිස්තරම කතා කරන්න ඔහු දාසේවනි ජනාධිපතිවරයා යම රිකාවේ ඇයි කතා කරන්නේ හ යුකපු රුයෙක් යුකපුරසිෙක් ඔහුරේ මොකන්ද කරුණු තුනයි කරේ කරුණ තුුණ එක එකක් තමයි ්‍රඩි උ ද හැන්දනකම් කියවනවා තාමත් දු්ත්ම කොල්ඩක් නියනවා හිට පස්සේ සෝසල් සවිස් සමාජ සත්කාරය ඔය තුනේ තම මනසේ ොඩු නේ අධ්‍යිතියෙනයකෙක් ඉති මේම ගැන කතා කරනවා නම් අබුදු ගානක් කතා කරන්න පුුවන් ගරුවන්ට පුරුවන් දරුවෝ මරලදා. නිකම්ම දරුව නෙවේ කවදාහරි විශිෂ්ට සංීතක්ඥයෙක් වෙන දරුවෙක් මරලදන්න ගරුවට පු හො ගයෙක් රට පුල හොඳ චිත්‍ර ිල්පෙ රණටපුල හොඳ ගරුවරෙක් වෙන කෙනෙක් මලදන ඇට වැට මර වැට අඳන්නට ෑ චිත්‍ර හරිියන්න මට හරිකගඇතයි වැඩ සින්දු කියන්නට බෑලමෝ ඔට සිදු කියෙන ඔයාට නටන්ඩ බෑලම්යෝගේලා? න තැනමන එම නැතිකරපු ඉන්නවා නැති කරන්න උසාහරපුයි පස්සේ විෂිෂ්ිය බවට පත් ච්චයි ලකඉහාසේ පුරාමඉන්නවා. ඔබ සමනලයගේ උදාහරණ ගත් හරි ලස්සනයින සමනලයා ලස්සනයි. ඔයි සමනලයට වැඩෙන්ට අරින්ටෝන සමනලෙක් බට පත්වීම දක්වා ගමන හරි දුස් කරයි නෑනෑ ඉක්මට සමනලු ටිකක් ගන්ටෝන කියලර කෝස ටික කපල ඇදල ගත්තට ලස්සන සමනලයෙක්වෙන්න නෑ. සමනලයා. හැදෙන් රන් ෝන හැන්ඩ දෙන් ෝන බලෙෙන් ඇදල ගන්ටත් ද මතු කරගන පේ ගැත් අතරු ම අවසරෙන් පනවිඩිකේපයක් සඳහා පාලක මදිදරියන් ඉ පස ා. අද ටලවෂන් ස්කෝලේ සංගීතය. ශය පිළිබඳ විශ රක්නය කන්නවා ජතික අධ්‍යාපන ඇතන නියෝත් ජධ්‍යක්ෂ ජනරාල්තුම ගර පුහුණු විශේ බර නෝ ජත අධ්‍යක්ෂ නන්රාතුමා ඒවාගේම පළදාාතතා විසක්ය කින්න්නව කල්මනා කරන උපදේශකරයකින්න ලලාල්ෆන් ස එකක මත්තේ ඒවගේම ීවවිද්‍යා ගරුවරයකින්න සමනලෙකු ඇඳලති තෙස ජන්නාග මත්තය තමමක සම්බන්ධ කරන්න අපේ ලල්ෆොෝන් සැකෑ මහත්මේ අ කියබු කතාවත්ෙක් දමේ සමනලයාගේ ගෑනු සතා සමන ලීදවන්දන්න එක කියන්න හැරි මේ ඌ මේ වගේ පත්්‍රයක් මත බිත්තර දානෝ. බිත්තර දාලා මේ බිත්තර ටිකත් සමහර වෙලාවට මේවාගේ අර ශල්කවලින් ආවරණය කරලා තියෙනවා. අපිට මේ බිත්තර ටිකදක් හම අපිට හොයා ගන්න බෑ මේ සමනලෙද්දාපු බිත්ත්‍රරද කියලා. හැබැයි මේ බිතර ටික ටික දසක් ගියාම් මේ බිත්‍රය පිපිරිිලා හැදෙනවා මේවාගේ සතෙක්. එතකොට මූට අපි කියන්නේ. කීටයා සමනලයාගේ කීටයාට කිය නව දළම්ඹවා කියලා. හැබැයි අපි මොන්ටිස්ෝරි වයස ළමෙකුටහෙම පෙන්නල මේ මෙයාව මේ දළම්ඹාව ඒ දරුවට කිව්වොත්වේම පුතේ ඇවිල්ල මේ සමනලයාගේ පැටිය කියලා අනිවාරයෙන් පිළිගන්නනෑ. ඇයිතින් බල්ලගේ පැටිය බලු පැටියා පූසග වැටිය පූස් පැටියා ගූලග වැටියා ගූල් පැටියා සමනලයාගේ පටිය සමනල් පැටියෙක් වෙන්ඩි පෑ කියලා. උ සම්පූර්මම වෙනස්. කණබොන විදි ඇවිදින විදි සේරුම සම්පූර්ණම වෙනස් මු කැතයි රිකක්. පනුවෙක්න. එතකොට නික කැතයි වගේ. එතකොට අපි කොහම හරි උත්සහ කන්න අයිළමයට නෑනෑ මූ සමනලයගේ පැටියාමයි කියලා මේ ළමයට උගන්නන්ට යන්ඩ එපා. කරන්ඩෝනි මූ කන කොල ටිකුත් එක්ක බෝතලයකට දාලා. පියනෙ සිදුරු විදලා ළමයට දෙඩ දියාගැන්ඩ ඔයාම බලන්ට, සමනලෙක්වෙයිද කියලා. එතකොට ටික දවසක් ගියායිෙන් පස්සේ. ඌූ මෙ මේවාගේ කෝෂයක් හදා ගැනී. මේක ඇතුළ ඉන් අවස්ථාවට කියන්න අපි පිළවා කියලා. කෝෂ අවස්ථාව මේ ඇතුළ ඉන්න අවස්ථාවට කියන පිළවා කියලා. මේ පිළවා කියන අවස්ථාවදි මුගේ ඇන්ගේ සම්පූර්ණ රූපාකාරය මුල්ලුමනින්ම වෙනස් වෙනවා. වෙනස් වෙලා පියාපත් ඇදිලා යොක්කොම කරලා මූ මේ කෝෂය කපාගෙන, සමනලෙක් විදිහයට එලියට එනවා. එතකට අර දාලදුන්න ජයම් බෝතලය ඇතුළේ එයාටම බලා ගැන්ඩ පුුවන් සමනලෙක් ඉන්නවා. අන්න එදාට එයා තීරුන්ගන්න හරි හරි. ඒක යන්නේ ඒ මුගේ පැටක අවස්ථාව තමයි මේ සමනලයාගේ ජීවන චක්්‍රය මෙහෙම උගන්න අන්ඩ යන්ඩ එපා ඇඳලා ළමයට ඒක ඉගෙන ගැන්ඩ අරින්ද ඉගෙන ගැත්තට පස්සෙ කොලේක් ඇඳල පෙන්න්නට මෙහෙම තමයි වෙන්න කියලා. නවත් අපේ රටේ වෙන්නේ මේ ඒ අනි පඇත්ත. මේක ඇන්ඳලා ගොහොමහරි ඔප්පු කර්ඩ උත්සාහ කරනවා ළමයා තිගෙන ගැන්ඩ දෙන එක තමයි මම දැක්ක ජපානදි කරන විදිහ. ළමයාම දම ඉගෙන ගණඩ මෙහම දෙයක් සමන්ලයගේ ජීුණ චක්‍රී තියෙනවා කියලා. ඉතින් ලස්සන බොහොම සුන්දර හැමෝම ප්‍රිය කරන පියාබන්්ඩ පුළුවන් සමන්ලෙක් බවට පත්වීමේ විභවය මේ කැත දළඹවාගාව තියෙනවා. එක තමයි ඇතරම මේ ලා මහත්මය පැහැදිලි කරේ. ඒත් එක්ක මේ එතුමා කියපු කතාවට සජීවී උදාහරණයක් සපයන්ට මට හිතුනා මොකද අපි සමහර වෙලාවට අපි ගැන කියන් සමහරලාවට ඒ තරම් කැමතිවෙන්නේ නැහැ. නවත් මටනං එහම ප්‍රශ්නයක් නැහැ මේ මම ඉපදුනේ ැ අපි නගරේ මෙහෙම ගත්තොත් ටවු එක ගත්තුොත් නගරේ ඉඳං. අන්ඩෝනි කිලෝමීටර් විස්සි හතක් ගියයි පස්සේ එතනින් බැහැලා පයින්යන්ඩෝනි තව කිලෝමීටර් හයක් ලෝමීටර් මෙත විසි හතක් බස්සගේ ගිහිල්ල පයින්ගිල්ල කිෝමීටර් හයක් ගිය හාම තමයි ඔන්න ගම තිබනේ එතකොට අපේ ගෙදර තිබනේ මෙන්න මේ වගේ ගයක් මේ වගේ ගයක් මේ ගෙදර කාමර මුහුත් තිබුනෑ. මේක මේ පැත්තේ ඔන්න හොම පලයක් බල කුසිියත් තිබුණ ඔන්න ඔචරයිගේ. එතකොට මගේ අක්කලා දෙන්නයි මල්ලී මයි අම්මයි තාත්තයි මේක කටුමැටි ගහල හදපු ගයක් අටමටි ගහල හදපු ගල් කියෙන ඇරි වර්චිබිත්ති දැඳලා බිමට ගුම ගාල ආන එහෙම ගයක් කාමරුවෙන් කරලා හෙම කොේවන්න. එතකොට ඔච්චර තමයි තිබුණේ මං මේ කියැන්නේ ම පහේ පන්තියේ ඉදදි. පහහි පන්තිට වෙන කම්ම හොම. එතකොට මේ මිදුලට බැහැල බලනොකොට මට මේ පාර යනවා ප්‍රේනව වාහන වාහන කියන්නේ බස් එකක් විතරයි ඇසටබ බස් එක. ඒක පේන්න නිකන් ගිනිපෙට්ියක් යනවාගේ. ඉතින් ඒ බස් එක දකිදත් තාසයි. එක සරයක් කිව යිස්කෝලෙන් ්‍රිප් එකක් එක්කන් යනවා කියලා. එතකොට උදේ පාන්දර නැකිටලා මේ මෙතැන්ට යන්ඩෝනිවේ ත්‍රිප් එක යන්ඩ බස් එකක් කියෙනවා එතකොට මම දැකරලන්නෑ ඒ CT බස් එක ඇර වෙන බා එක. එතකොට මට ගෙදරින් මේ ත්‍රිප් එක යන්ඩ සල්ලිය හම්බු නෑ ඒක හින්ද මඒනාට අනිත් ල මයි ඔක්කෝම එක්ක උදේම නකිටලා ම ගියයේගේ බස් එක බලන්න්න. ඒ බස් එක වෙනස්නේ මං බස් එක ඇතුළට නැගලා වටේ බල ඔක්කෝම් බල්ල ගෙදරාව දුකෙන්නෙවෙේ මට බස් එකක බලන්ඩ ගෝමනාවතිබුණ ඉතිං එතනින් පටන් අරගෙන තමයි මෙ ජීවිතයේ මෙච්චර දුරක් ආවේ ඔය පොඩි දේවල් ටිකක් කිව්වේ. තව ඉතින් කිව්වොත් අද දවසම කිය හැකි ඒ වගේ අ මෙතුමා කිව්වා වගේ අ මේ ඇන්ද එතුමා මෙහෙම ඇදලතිබුණ මෙහෙම. ඒකම් මට හිතෙනවා මෙන්න මෙහෙම වෙනස් කරන්න මට හිතෙන එක මෙන මං මෙහෙමත් ගිහිල්ල තියෙනවා මෙහෙම ගිහිල්ලා යොහොම ගිල්ලා යොහොම ඔන්නහොම ගීන් තියෙන. ෆලට් එකේ නතුව පාර්තම කඩා වැටිලා ආයිමත් මගේ උත්සාහෙන් ආයොහොම උඩට ගිල්ල තියෙනවා. ඒ නිසා ගොඩාක්ෑගේ ජීවිත එහෙම තමයි. හැබැයි මන් සන්තෝස වෙනවා ඒ වගේ පරිසරයේක ඉපදිච්චි නිසා මම තේරුම් ගත්තා ජීවිතයේ උඩට යන්ඩනං එකමදේ තමයි මේක උත්සාහ කල් ලමයි අණ්ඩෝනි කියලා. යි මට එහෙම ගෙදරී කියල දෙන්න තරම් තත්ත්ව යත් තිබුනෑ. ගමේෂ්කෝලේ හිටපු ගුරුවරු හැකියාව දියුණු කර ගැන්ඩ උදව් කරා. නමුත් මට අදහසක් තිබුණ ඒකාලෙ මෙතනින් තව උඩට ගොඩාදුරට යන්න පුළුවන් එකන එක. ඉතින් එහ ඔස්සේ තමයි මේ ගමන ගියේ. එනිසා එතුමා කියපු කතාවට, මගේ ජීවිතයත් එ සංසන්ධනය කල්ල බලපුවාම මේක හරියටම හරි කියනක තමයි කියන්න පුලො පැටුනත් නැගිටෙමු වැටි වැටි නැගිටමු නැග නැග යමුදවුණේ බාධාවලට බාදාගෙනදී ග ගෙනවිත් පෙරට පෙරට මේ ඇමුල්ලඟ රර්ක රටකටත් අදාලායි ජීවිතයටත් අදාලයි. බාධාවලට බාදාගෙන දෙන්න හොහොද කියලා බාධ නතිී හැ බාධවලට බාධ දෙෙන්ටඕන. තමයි ජයග්‍රහණය කරයන්න පුළුවන් අපේ ජීවිතවලටත්තේමයි දරුවට මෙම දෙන්න ඕන මේ හොඳම කාලෙ ටිකක් බලන්ද අපි ඉන්න සමය එක් තරා විදික බීතිකාවක්තියෙන සමය ආපදාවක් අපේගේ දොරකටට මැවිල් ලතියෙනවා සෞඛ මේ ආපදාවක්තියෙනවා රටක් කැටියට අපි කනගාටුවෙන්ගඉන්නවා නමුත් කනගාටු වෙලා ශෝක වෙලා පසුතැවිල් වෙලාම බෑ අදානට සූදාානම් වෙන්ඩුවන දරුව සූදානම් කරන්නුවන මෙතැක් දරුවෝ හදපු විදිහටම අනාගතයට දරුවෝ ගෙනට බැරිව ආර්ථක ප්‍රශ්නයක්තිේ නො ආහාර පිළිබඳ ප්‍රශ්නයක්ති නො ෞඛ්‍යමේ ආපදාවක්තිී නවා. අපි ඉල්ලලන ඉල්ලන දේවල් දීලා සුකෝබෝග ජීවිත සකස් කරලා දර මල් එහනාාවල තියල ආදරයෙන් තම එහැදුවේ. නමුත් ඔබ හිතනවාද යම් කිසි ආපදාාවක් මීට වඩ දරුණු නොත්. ගෝලී අප දාවක්. අපට විතරක් තියනෙ එකක්න මේ ආර්ථිකයේ කඩාවැටුණුත්. අපේ ජීවන මාර්ග. අපේ ආදාය මාර්ග වෙනස් වුනුත්. මේ සලකපු විදිෙට්ටම දරුවන්ට සලකන්ට බෑ. දරුවන්ට කියල දෙෙන්ඩඕන. බාදා කියනෙ වත් ලෝකෙ තියෙනවා. බාධකතියෙනවා. හැබ බාධාවලට බාදාගෙන දීලා ගියොත් තමයි ජයග්‍රහණයතියෙන් සමබර පෞරුෂත්වයක් ඇති කරනවා කිය නඒක තමයි. ඔබේ කතාව වැදගත්තෙන්නේ එකට තම. ජීවිතේ මෙහම පැත්තකුත්තියෙනවා. ද ද කියලා අපට කියලා අපේ නිර්මාණවල්නු තෙව කියලා දීලතිය න සුද සමසිංවාත්ය. එඒකත් මතක් කරන්න ඕනේ හසන්ත මේ බාධාවලටද බාධාගෙනවිත් පෙරටම ම ලංකාකයා ලිවේ හරිසේ නහුදතුමා. මොකද ඒ භාෂාව පිළිබඳ තිබුණු හසල මහා දැනුමත් එක් ඉතාම් විශිෂ්ට විදිහයට කියල තියන මේ දක්ුණනැගෙන හි ට හි උතුර සිදුවේ. ැන් ොහෙද යෙන්නේ ෙලත් මේ ලමයි කල්බනා කර වි ටලිවිශෂන් නිස්කෝලෙක් කීවෙන් හැ කියලා. ඉතින් මේ කාරාවවෙදී මම හුගක් කලාට සියල්ල දිහා බලාගනිල්ල මම කල්පනා කරේ ය ඔබත් සීපත් කලා මේ චිත්‍ර නැටුම් සංීත මේ හැම විශක් ගැනම ඔය පිකාසෝ කියන චිත්‍ර ශිල්පිය කියල තියෙනවා හැම ළමෙක්ම උපතින්ම කලාකාරේ. ගැටලුව තියන්නේ යාට මේ ඒ කලාව දිගටම වැඩිටයෙකුුණම ජනී අන්ට පුළුවන්ද ග එකයි කියලා. එතකොට මේ හැමගෙනක් තුළ දැ ම සංගීත කලා ප්‍රගුණ කරල තිය ැ බතුළල කලාවක්ති විද්‍යාවක යන කලාවක් වැැහැ වරම. එතකොට මිනිසුන් ගොඩ නැගීමම කලාවක් මේ ඔක්කොම කලා විදිට ගත්තා හම මේ කලාව තුලින් අපි දරුවන්ව ඉදිරියට ගෙන අන් ගෝමනා කරන ප්‍රති ජනනාාත්මක හැඟීම් ඇති කරන ගුරුවරය හරා. එතකොට ඒ ඇති ගුරුවරයා ලුුවන් රමට උත්සහ කරනවා මේ දරුවන්ව සෞන්ධර්යාත්මක විදිර පොල බාද දැ මට විශේෂෙන් මෙතුමා දැන් කතා කරන්නේ හුගක් කලාට ටිකක් හොඳ ධනාත්මක විදියට හිතන හැටි ගැන දැන් ටිබෙටෙස් මහින්ද හාමුදුරුව ලියනවා එක් තර තැනක මෙහමත් උපන්නේ පුතක් උල බිම කරන්නතැනවෙද සව නමට ඉතින් එගැන නො තකාකිසිවක් නොකෝට මැරෙන්නට හිතන උඹ පවිටකිනිවට මංහිතන්නේ දැන් සමහරවෙලාවට මේහමරලාට හිතනදේ මරණ පෙනිි වගේ ඉන්න කියෙල සිතද පුලන් නමුත් මහින්දදාහාමුදුර ලියනවා නිදහස මන්ත්‍ර. උපන්නේ පුතෙක්්‍රීීම බලගීමට මේ ලංකා මාතාවට පුතෙක් වෙලා ඔබ ඉපදු නානං ඉපදිලා තිබෙන්නේ කිසියම් සේවයක් කරන්නටයි. මේ දුෂ්කර වෙලාවෙ හසන්ත අපිට ආරාධන කරලා යොක්කොම කරන්නම කක්හරි සේවයක් කරන්න හැබැයි ඒක හිතන්නේ නැතුව ඉතින්නිගැන නොතකා කිසිවක් නොකොට මැරෙන්නට හිතන උඹ පවිතකි නීමට මේම තමයි අපිට පාසැලයෙන් මංහිතන්නේ කාලයක්ක් තිසි ගිලිහුණු දේවා සහ විශේෂයෙන් ඔය කියආාපු කුසල්ලතා දක්ෂතා හුනා ගැට ැඩි වෙච්ච එකක. වෙටක මෙතුමා මත කලා ජෝතිපාල ගැන. දැන් ජෝතිපාල වගේ කෙනෙක් හසන්ත ස්කෝලි ඉගෙන ගට්ටන. ඉස්කෝල ඉගැ ගන්න කකොට ස්කෝලේ ඔය කාලෙත් සංගීත කියල විශයක් තිබුණන. නමුත් සංගිත ගුරුවරයාට ජෝතිපා ලහ වෙලා නෑ. හැබැයිඉතින් අපි දන්න අහුවෙලා කට්ටි පැන්නද කියලා මොක ද අපිත් එෙම කරල දයන මම අවංකව කියන්නේ. මොකද හේතුව. ස්කොල ගන සංගීතය තිකක් නීරසයි වගේ වුණාව තමාරල්ලාට අපි කට්ටි පැල්ලා සංගීතයගෙන් ගුටි කාල තියනවා. නමුත් ඒවා මම ඊට පස්සෙ කල්පනා කරා ද මේ මගේ දේවල්ල වෙන්නේ ළමයින්ට පාසැලේ ඉගෙන ගන්න දේවල් සමහරමලාවට සමාජයේ ක්‍රියාත්ම කන දවල් එක දරස්ථ වනාාම. ඒක නිසා මේ දෙක එකට ිට්ටු කොලොත් සහ වෙලාවට ළමයි ඉගෙන ගැනී ඉද මේ අපේ ඇතිසසවරුත් පෙන්වුවේ එකයි සමල්නයාගේ චක්‍රය ගනම මේ කියලා දෙෙනට සමල්‍ය බෝතල කර දාල මේ විදියට යාට සස්මයින්ද විදියට කියයලා හැබයි මේ ක්‍රියාවලි සිද්ධෙන්ටාරිනවා. ඉදිී ඒවාගේ ක්‍රමවේද පාවිච්චි කිරීමෙන් සමහරවෙලාවට ජෝතිපාල හසු කරගත්තනම් එයා සමරවෙලාට ඔය විදිේ ගයකෙක් නෙම ජෝතිපාල ගැන කතර කරන්න අපිට පිතන ොමත් රාශිගේ භාරතය කියන මුු ලෝක හොලපු ගායක් වඩට අවශ්‍ය කරන අපි කටහන ගැන කතා කලා කටහට ඒ සුදුසුකාර ය ොකද යම් සොරයගෙන් පටන්ගත්තාම හැමත් ැනම එක බර යයා කටහට ඉතියන්නේ එක හැම කෙනාට මනහ. ඒනිසා මම හිතනවා මේ පාසල ඉස්කෝලි කියන එක මේ හරියට ළමයිගේ දක්ෂතා හඳුනාගත්තද කියර. දැන් මමත් සමාරලාට ස්කෝලනකාේ මම හරියට අඳුරගත්තන මම සංගීතය විතරක් නෙමයි ම නල්වක්ෙන් ඩක්ති වුණ මට ඒබඳු හැකයා තින ඊඒලඟට මට විශේෂෙන් තියෙන මේ විධ කටහඩලලින් කතා කිරීමේ එම හැකියාව. නියාසයම පොඩිකාලිල තිබුණා හරි එඇති බලම පොලුවන්ද කියලා. ඔව් ඉ ඒකාලේ ඒකාල අපිටවිීද කටහඩල්ලහනවා මේ මනාදේ වැඩිපුර ැහුණ මුවන් පෙලැසෙන් එති අපඒ වහගෙන අපි ඒ අනරණය කරනවා. ඇති මටමතක අපි ඒකාලකනවා හ මේ බලාකෝ ගුරුරණස්සේ මේ අඩවිය ඉන්න මදුරු හරියට කෝස්සඇට විත දැඇටී කියෙල්ලකිර එතට ගුරුුණා සින හ. ත දක හත ල තියෙන් මගේ අත්මමුට්තා කාලවද කරන කොගත විත මදුරු. එතකොට පිනායින්න කියන ඒග මයි වාත් මේ කල්පනගොල්ලි. එතකොට මේ ස්කිල්ල එක මේ හකියාව එදත් මට තිබුණා හැබැයි කිසිම ගරුවරේ කවදක්ත් දැකලවත් අඳුනගෙන තිබුණනෑ. අපි ගෙදරදදි විතරයි මේ විනෝධට මේ වගේ දවල යෙදනේ. ඉදි ඒනිසා මංහිතනවා මේ. මේ ටෙලිවිෂන් ස්කෝල කියන එක මේ අත්තටම මේ සිද්ධ වෙලා තියන එක මැම දකින්නේ අර මේ මේ මාරියමොටිසෝරිගේ ටොට්ටචාන් ඉන්න ස්කෝලේ හරිපුදුම ඉස්කෝල අන්නේ වගේ. මොකද හේතුව එතනත් තිබුණ හැකයාාව හඳුනාගට බැරිවුණා. එක නිසා මේ ලමයා දිගින් දිගටම දිගින් දිගට පසුගාමි වෙදදිතම මාරයා මොටිස්වරි එයා මේ හරියට මේ ළමයාගේ තියන හැකයා පිළුවඳ හඳනා ගැනීමේ මේ ක්‍රමවේදේ තුළ යාව දියුණු කරන තැනට එන්නේ. ඒ නිසාම් මම හිතනවා හුගක් කලාවට අපිට තියෙන්නේ අපි තුල තියන හැකියා මොකක්ද කියල අපි දන්නේ නෑ. අපිට තේරෙන්නේ. හැබැයි මේ හඳුනා ගැනීම කාරයභාරයතම ගුරුවර හට දෙන්නේ. අම්මලදාත්තලට දන්නෙත්න්නේ අර කිව මේ හැමෙක්නෙම අම්මාතාත්තල දන හි න තිස්ස ජනනායක කියන්නේ අධ්‍යාපනයේ ජනනායකෙක් වේවි කියලා ජනනායක කියනකොට සිින්දකු යනෙන ඉස්රහලද සින්දුව මේ එකත් ති. ජනනායකසිංහල බෙදනිසා ජනනායකසිංහල බෙදනිසා, වෙනහානය කාටාත්නය වැටහි, වෙනහානිය කාටාත්නය වැටහි සකිදේසෙ විනාසේ වේමනිසා. යයි ජාතිය ඉන් පිරි පිරි ජනනායක සිංහල බේදනේසාඒ මේ ජනනාය ගැන න කියන්නේ. ග්‍රමෆෝන්්ුගේ සිින්දුුවක්කෝග මේ මොහතත් තොයි එකක එන්නන්න පුළුවන් මගේ පන්ති අන්තිම දවස අන්තිම දවස සෙමිණය එකක් කරද්දී ත් පස්සනි පේලිය විතර ළමෙක්කන්නවා මේලාමේ හරිම පිරිමලාමෙක් හරිමම දඟයි හැම වෙලාවෙම මේ දැම් පන්ති අන්තිම ඉවර කරන සෙමින එක මේ විභාගර තව සති දෙකයි මෙ කොච්ච හරරි මේ පැත්ත ටැඩල් අරුට කියනවා ලඟ ඉන්න එකටානින්නවා පුත්තුම කරදරයක් මන්තුන් හතර වතාවක් කිව හරින්න මං ගත් ස්ටේජෙකුට ස්ටේජ්කුට අඇරගනි ඉරලා කිවා පාලමය ගොටසක් උගන්නට කියලා පාටම දමුම දු මිලෝදයක් මතකැන කවියක් කියහංකිව කවි දන්නෙන සිින්දුවක් හගේ ඒවා දන්නද මංවවා ඒනම් නගාගෙන ඉඩුවෙනවා පන්ති වුරුව වෙනගන්ගේලා ඊට පස්සෙකිවස මට මේ පොඩි හැකිියාවත් ෙන ම ඒක තම යහෙවි තිෙන හැකියාවක මට එකඒ කටහඩ අනුකරණය කරන්න උළුවන්කිවා මිනියා කටහඩ ටිකක් අනුකරණය කරා ඒක මම මගේ YouTube චැනල්ලක දැම්මා දැම් බල්ල තියෙනවා හාරලක්ෂ පනස් දාහක දැන්යා විභාගෙත් ලියලකරුණාට පස්සේ ස්තුනක් කරම් පාසුනා විභාගේ මට මේ ළඟ දැවිල් කියවාසව මට දැන් පාරියන්ඩ නැසර. පුදදුම් මාකාරදිට කටහඩවල් ටික පුදදුමම ලස්සනකට අනුකරණය කළ. ඒක මම හිතුව නෑ කවත් දාවත් ඒළමට එහිම හැකියාවත් තියවා කියලා. ඒක අහම්ේ සිද් වෙච්චි දෙයක්. ඉති ම හිතන්න ඔය වගේ මොය කියපු කාරය තුළ ම දකින්න දැන් අපි යෝධි පලග නමතක්කර. දැන් ජෝතිපාල කියන චරිතය ස්කෝලෙදි ළමියෙක් විදිහයට කවදාකත් සමල්ලට ඉස්කෝල සගීත ගරුවරෙක් ඉන්න නැතු ඇති. එහෙම පාසල් තියෙන හසන්ද. දැන් අපි අපි හැමදාම යෝජනා කරන්නේ හැම පාසලකටම සංගීත ගුරුවරයෙක් අනිවාර්ය. නැටුන් චිත්‍රත්නාට ඉන්න නම් බොහොද නමුත් සංගීතය කියලා ගැනීම පලේට වගේ දර්ශනක කියලා තියෙන්නේ මේ අධ්‍යාපනය පු පවුදදු හයන්දම ආරම්පරන්න ඕන විශාක් තියන්නේ ග සගීතයන්තමයි හැඟී. සහර ඉවසීම ගෙන කතා කලා මේ ඔක්කොම දේවල්ලෙ මේ ස්ොරයක් මෙහෙම තියාගන ආ මේ හඩ දිගට මෙ තියාගෙනනට ඉවසීමත් යේදන්නේ. අන ෝකගේ ගේ අයින්ඩ බැ මේ සිදුවක් කියන ට හොඳයි කියලා හිතන්නඕනේ. නමුත් මේක ඇති කරන අපි අර කතා කරන මේ දසල කතා කරන මේ බ්‍රීදිී හ? ඒ හුස්ම පාලනය කරගන ඒ කළමනා කරණය කර ගැනීම මේ මගේ දේවලිය ඉවසීමෙන් යම් කිසි දෙයක් ගායිනය කරලා බොහෝමසාවධානව රසේ ටික ටි ි ික තීවර රීම හැකියාව. මේමගේ දේවල් වලට ජෝතිපාල ඔහු වෙලා නෑ. ඒක නිසා සංගිතකරයට හුන අවුනු ජෝතිපාල යම් දවසක ආධික ගීතරගකට එනවා අනපේක්හිිත ඇවිල්ල සින්දුවක්ය පුගන් දැනගන්නවා මැට කියන්න පුුවන් ඉතින්. ඕක ඇත්ත වශයෙන්ම කියනවනං සංගීතය ඉගෙන ගත්තේ නැතිවුණාට අර භවාන්තර තිබිච්ච ජානවලින් මාව මොකක් කෝ හැකියාවත් තුල තමයි අවසාන ඒ තැනට එන්නේ. ඉතින් අධ්‍යාපන යතියෙන් ඒකට නෙමේ වාසනාවට ලියට එඩ වෙන්න බෑ අධ්‍යාපන ඉතින්නේ හැම කෙනෙක්ම තියෙන කුසලතාවේ හරියටට අඳුනගන්නටෝනිි එයා මොනුුවටද හැම කෙනෙකුටම දැද අප තිස ගුරතුමකීව මෙ දගල නවා කෑ ගහන මේ ක්කොම යා ගතිවා හැයි මේ යාට ගෙන්න්නල මෙයාගේ හැකිියාව පෙන්නන්න කෙලකිවට පහතමයි අන්න යාට පුළුවන්දේ. යායට විද්‍යාව බැරිෙන්ඩ පුළුවන්. යායට ගනිතේ බැරිවෙඩ පුුවන් යාට තව වානිජ බැරි වඩ පුළුවන් හැබ අට පුළුවන් දෙයක් තියෙන. එක නිසා අරම දකින්නේ සාමාන්‍ය පාසලක අපේ රාමෝකට හිරවෙලා ළමයින්ගේට උගන්නනවට එහයින්ගිය තැනකතමයි ටෙලිීජනිස්කෝලේ නැවති ලතින් මොකද මමත් උදේට ගෙදර ඉන්න දස්වට හසන්ත අපේ තිස්ස සරුගන්නනේ මෙ මේසේ අතියාගෙන ලඟින් වඩලා රූපවාහිෙන සර ඉඳග මේ වටිනා දෙවල් ලොක්කොම සටන් කර ගනවා අද උදෙත් අනූජා වීරසිහම තිය මේ හර විශේෂයෙන් මේ ආශවාස ප්‍රශ්වාසය පිළිබඳ මේවා මම එතන ඉඳගෙන කලාහසන්ත අවංකව කියනවන. මොකද හේතුව අධ්‍යාපනය මේ පාසැලට සීමා වෙලා ඇතිබුණනට අර ජුලියස් නියරේරේ ටැන්සානියාවම අධ්‍යාපනය කොලාගේ කරන්නඩ වෙලා තියන්නේ රට. මොකද හේතුව වැඩිහිටියන්ගේ දෙෙනුවත් භාවේ වැඩිවෙන තරමට තමයි දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකම ඇති කරලා ඒාව මේකෙන් ස්සනට තල්ලු කරට පුළුවන්. එයාට සමස්ත දැනීමමත්තියෙන්දනි. අපි දියුණු කරලා තියෙන්නේ එක් රක් ෂේත්‍රයක් වෙතරයි. දැම් මෙතුමා කතා කරන දේවල් තුලාර ශුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ කතා කරන එක. සීයට සීියකම මම දකින්නේ මං ස්කෝල යන කාල අපිට හොම අදැකීමක් හම්බුුණේ නෑ. ඉති ඒක නිසා ඒක හම්බුරණ සමරලාවට උසස් පෙලට විද්‍යාව කිරීමේ හැකියකුත් තිබුණ. නමුත්ම මේක තෝරගන්නේ මගේ ගුරුවරු මට කිව්වා ඔයා මේකක් අත් නෙමේ කරන්නන සෞන්දර කරන්නන ඒක තුමයිවාගේ හැකියාව තියෙන්නේක ඒක නිසා ම මේ තැනටයි නමුත් අර කාරණ දැ මට පොඩි දුහක් ඇද වුණා. යෝ මේවා අත්තිගෙනගත් තනම් මීට වඩා කොච්චර දේවල් අපිට පේන පටන් ගැනිවිද කියලා. අන්න ඒ උත්තේජනය ඇතිකරන්න පුළුවන් ස්කෝලයක් ගැන නවයි හසන්තමං හීන දකි. නිරවුල්ලු හුස්ම ගැනීමෙන් කොෝණවඋනත් පරද්දන්ට පුළුවන් කිල් අපි පෙර වැඩසටහන් දෙකක්ම කලා ොජීර සිංහ ප්‍රීන කලාවේදිනිය සහභාග වුණ අපි අභ්‍යාස කළ මේ කොරණා පරද්ධන්ට කියන්න මේ වගේ මේ මාරාන්තික වෛරය පරදධන කරන මේ කරණ හැදෙන්න්න ඇැතිවෙන්ට පෙනහලු සක්තිමත් කරගෙන අපි හිටියොත්තේ මේ සූදානම් අප ප්‍රතිශක්ති කරන පදධතේ සකස් කරග හිටියොත් කරෝනට බෑ අප පරද්ධන්ට කියන කතාවට ප්‍රයෝකෝ යම්ම ප්‍රියාකාරකම් කරලාමක් සමාජයට මෙවැනි දේවල් විසඳම් ඉදිරි පත් කරන්න ඕොන වෙලවලනි ෝජන බරයි ජානකතාවකුත් කිවවා ජාන පරම්පරාවල කතන්දරේ අපි විටිම් විට මේක අතතියලා තියෙනවා බලන්ටකෝ අපේ රට පීතිහාසේ ගත්තුොත් අපි ඉතිහාසේ පටන්ගන්න තැන හැදැරීමටන්ගන්න තැන ගැන ගැටලු ප්‍රශ්න ප්‍රදධාකාරයේ මතිමතාන්තර තියෙන් අප අනුරාධපුරින් පටන්ගමක මහා නිර්මාණතියන් ලොකු වැඩනිකගේ ඩෑරරිවෙලාගේහි වැඩනිකංවේ මෙව් වඇන ලොකු වැඩ කරලතින්. මහා චෛත්‍ය මහා බැව් මහාවාරිමාර්ග එකු පොටි මිනිසු කරලදීන්. මහා කලාගාර මහා නිර්මාණ හසඳරම් පට බාධ කරන්න. ප්‍රිබෙටෙස් මහින්දහමරෝ ලියලතියන නිදහසේ මන්ත්‍රය වෙන්වීම පල පොලොන්න්නරු අනුරාපුර පෙදෙස. සිතව් පැවති නිදහස මෙහි පෙරදවස නඟව් තවතාවත් තරසර තරුණ ගොස වරව් යමව් නැගිටිව් නොපියව් දේයස ආවරෙව් යමව් නැගිටිවූ නොපියව් දේයස එ බහා නිර්මාණ කරපු මිනිසුන්ගේ ජාන පරම්පරාව අදකු හ දහිර ලා අප විද්‍යාත්මකෝ ජානක කියන්නේ ොනොවද කියලා පැහැදිලි කරලා දුන්න මේ ශක්තිය මේ විභාව ශක්තිය හැංිච් මිනිසුන්ගේ පරම්පරාව පසේ ඇකිලු නේමොකද. නිවට නියයාලු වෙලා පෝඩි පොඩි වැඩ කරන කට් කිය කේදෑරි වෙලාගේ වැඩ ලොකු වැඩ කරන හොඳ වැඩ කරනවා මංකේ මහ නිර්මාණ කරපු මිනිස්සු. ලෝක මිනිසු පුදුමේට පත්වන වැඩකරපු මිනිසු. එහෙම රටක් මේක මේ පොඩි රටි බලන් මුදිින් පටවෙච්ච පොඩි රටක් මේ රටේ තියෙනවාන. නිර්මාණ ටිකක් ඉතාගට බැරි බස්මේ ජනකදේවල්ටිකක්ති ඒව කරලාතින්නෙ මේ අපේ ජාන පරම්පරාවලම පෙර හිටපු අයි. ඒ අය අදකු ඒ ජාන හැංගිච්ච මිනිස්සු. එ මහා කලාකරුව බිතසතුව ඇැඳපු අයිසිගිරි කලේ කවි ලියපු අයි. ඔය ගල් වඩු මහ නිර්මාණ කරපු අය නිර්මාණ ශිල්පීන් කලාකරු ලේකකවෝ. ඒ මිනිස්සුන්ගේ පරම්පරාවල තාම ඉන්නවා. බද්දල්ල අවස්සල කිච්චි කවල එලියට ගණට තම ඕන ලාල්ෆොන්ස එක මතය දැන් වෙන මෙම කතදරයක් මහත් මගාන්දීතුමා කියලාදන තැන් ඒතුමා කෑන බොම අවිශසාවාද ප්‍යාන කියලන්න කියන්නේ කොයි රාකත් හිතන්ඩිපාලු අපි මැර මැරෙන් නැති මිනිහෙක් කියලා අපි ැරෙනව කාමදහරි ැරෙනව කොයි මහතේ මරනවාත් දන්න මම සාමාන්‍ය කියන දෙයක් තමයි හසන්ත අපි ඉන්න තාවකාලික තොටුපොලකෙනෙ අප තොටුපොලක ඉන්න. ඔරුවක් එන්නේ කොල්ලාදක ලි දන්න අප ජීතේ තාවකාල ොටපොලක් රුුව අපපු දවසර අපි එක නගින්ද වෙනවා අක මැත්තෙන් හෝ කැමැත්තින් හෝ අපි ඒ ඔරුවත් එක යඩ වෙනවා. එතුමා කියනවා මිය යන කෙනෙක් කියලා අප හැමතිස්සම හිතන්න මහත් මගදතුමයි හැබැයි මිය ගියත් ලෝකෙට යමක් තියල යන්න ඉගෙන ගන්න ඉගන්න ගන්න හ ඉන්න ඉන්න ගන්න. ඉගෙන ගැනීම මිය යන්න. අපි යමක් ලෝකට තියනෙනවා දැන් උබ ජානයකිේ. ජාන කතා කරේ. ඒඒ පැවැත්ම අපිටත් තාව තියනවා අපි ඉතිහාසේ හදාරනවා. ඉතිහාස අපි විෂයගන්නලතියෙන අපිට දුට්කමෙන් රජජෘත්තුමාගේ බිලිඳකි නම අපට වශය නැතිවයි. රුවන්ගේ ම් අවශ්‍යය නතිවේ තුමා කරපු කර්තාව යන්න අප අපි අපි ගෙන ගන්ඩුවන කොහොමදේ දෙකරේ රුවන්ගල සෑ හදන් මොනතරන් ගඩුවල් ප්‍රමාණයක් ග්‍යාද ොනතරන් ්‍රපයයක් ප්‍රමාණයක් ගියාද කොයි ආකාරය දෙක හැතුව මේවා අපි අපිත කලාගෙන නවා එක නිසා ඔබ දැන් සංගීතත්යෙක් එතකොට මම මගාව තියනවා පැබ්ලෝත් සාෙට් කියන වයිලිින් වාදකයා නිබතුමා ම මන් දන්න මත්තුව කියවලලා ගි ගත දේවල් තමයි තින්නේ ඔහු මතක තියාගන්න ඔහුගෙන් කෙනෙක් කහනවා ඔබ මේ තරන් දක්ෂ වයලින් වාදකෙක් වුනේ කොහොමද ඔහු දෙන උත්තරේ මෙච්චරයි මං අවුරුදු තිස්සටක් තිස්සේ දවසකට පෑදා හතරක් වයලිං ආදනය කරා දවසකට පෑදා හතරක්. ක් තමයි ඇල්බට අයින්ස්ටයින්ගේ අහනවා ඔබට කොහන්ද මේවාගේ ගනිත සංකල්ප එන්නක. ඔහු කියනවා මම දන්නේෙ නහැ. මම මේවායිලිනේ වාදනය කරනකොට ඒ තුළින් තමයි මට මේ වගේ දේවල් එන්නක ප්‍රතිකාරගන්න වෛද්‍යවරය මහින් අහනවා. ඔබ නිතරම සිින්ද හන කෙනෙක් කියලා මට හිතනවා. කාලෙට ෙරම චපල ලසන ේදය ම් සසිදුහන කෙනක්කේ මංගව තුමාවා හතු සිදහන කිය නෑ මගේ බේත්ව නින්නම සනිතවෙන්නේ. ඔ මොක්හරරි සංගීතයක පියෝොද හැරම්මක්න්න සංගීතය ප්‍රසවිදිනවා. මේ සංගීතය කියනම ිස්ව ාසාාවක් කියලන්න කියන්නේ . ඉති මේ මිතුමා දහා බල පහමට ැන් පැහදිරුේ මට මක්කුණේ හසේකෙන නු සැමේ ලියිගත දැන් ග ඒ මනුස කියන පැය තිස්සටක් දම අවුද්ධ තිසට පැදාහතරක් එක දිගට එතකොට පැබ්ලෝ විකාසෝග බතුමා කිවනි දැ බතුමා කියනකොට බැබ්ලෝ විකාසෝත් මට මතක් වුණා ඔහුගෙන් ඔහු බොහොම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්නේ ඉක්තර කාතාවක්ඇැවිල්ල බොහම සල්ලිතියන කාන්තාවක් කැල්ල තුමායි ස්රට හිල්ල කියන මගේ රපයගො අඳන්න. දැම රූපය අඳින ඇඳ විනාඩිදහ ගන ඇද ගානක කියද පස මිනාරිිදාහය ක දො පන්සය චර ගන න කිය පොඩඩකි මට සල්දිී වනත් නෑ මෙ ඉගන ක යන්න. මම මේ විනාඩිදහයි මේක අඳන්න? ොදරන් කාලයක් මොක පුරුදුනාද කියල බොඩ් ක්හිතන්නකු. ඒකතමයි මිනිස්සුන්ට පේ සේනදී මොන දරන් කාලයක් එතිේග නිසා මනන්ම දරුවන්ට කියන්නේ අපි අධ්‍යාපනය කියනකයි තාමත් වටිනවා. බැලූ වැඩි සෙන් කියෙල කතන්දරයක්ත් තියෙනනේ අගේ එකතුකොර ගැනීම ඔබතුමා දිහාද හසන්ත දිහා බලපහම් මට ඔයාගේ මූුණ බලන් ඉන්නකොට ඔයා එකතු කරගත්ත අගේ අප්‍රමාණ හාසන්ත ඇැදේ. ම ගෙන කතන කරන්න ඔයාගේ අගේ අප්‍රමාණයි ඔබ රටක් වටින රටක් පිළිගන්න මනුස්ේෙක් බරවත්වෙලාති නොට නිකමට හිතෙනවා ඔබ කාර්හෙක නැගලා අඳුරුණනී තිීදෙන වෙලා හතර වටටම ගියහම ලංකාවේ මෙහකු ීදල හැකුණට යනවාගැනකු ඔබ පොඩ්ඩ කත උත්සල්ල නවත්තයි නිරලාාරීක් යන්න මහත්තය කියයි එතනට යන්න මොන තරම් ගමදබ ඇවිල් ඇත්ේ කියන බි දඩ බාසායකයොත් මේ ලමයිටත් තේන බාසායක කට්ටක් කණ්ඩෙපැයි නිකම් වැෑන එකට ඉරිසිා කල්ල හරියන්න නෑනේ එ සල් ලමයිනේ මන් මේ ළමයිට කියන්නේ ගුරුගුරු දෙන්නෙ දෙපැත්ත තිගෙනවා කියනවා මේ අපිට මේ ගෙන ගැනීම අත්‍යවශ්‍යම කාරයක් කියලා හිතන්න මේක විනෝදයට හෝ ලැබුණ අවස්ථාවක් නෙවේ විනෝදයට කරන්න බෑ අමාරුම කාරයක් මන සේකා්‍රි කරගන්න වෙන. සට හඟදාගත්ත බලයෙන් ගෙන ගන්න බෑ බලෙන් පොවන්ද බෑ කාටුවත් එක වැඩක් වෙන්නෑ එනිස පොසිතිවිලි හිතන්න මම මේ ලෝකයට වැඩක් ඇති මිනිහෙක් වෙනවා වැඩක් ඇති මිනිහෙක් වෙනවා මේක මාහ කරදරයා ම් පාඩම් පාඩන් ගෙරාවත් පාඩන් නිවරයක් නෑ කියල්ල නිෆෝර්මක පිටිම්මේන ගිහිල්ලා පහුවනවා ඊට පස්සේ ගෙතරාහම අම්ම කියනවා දැන් දැන් ඇති හිටය මේක වදයක් කල් හිතන් රිිපා අම්මලතාතලට ඔයි පිස්සුවක් න මරෝ මරෝ ඉගෙනගෙනවෙෙල්ලා ඔවුන් දන්නවා අනිවාරය ම අම්මල තාතර දන්නවා ඔයාල යහපත් අත්තේකට පත්වෙනකට මේ රටේ යපත් පුරවේශය බවර පත්තනකට ඔුන් ගිුතුන් අතරින් ත්නැ කිය බලාපොරොත්තුව මෙච්චරයි හොඳ පරවශය මේ කිරීම මේක මතක දයාගන්න මේ කරන කරන හැම දේම අවුල් කියල හිතන්ටත් එපා අපි සමාරෝය හිතෙනවා අනේ මේ අනේමං මොනව කරතරන්න මාරවසයක්න මටනම් මේ ගානතේරෙන්ලිමනෑ ඒ මොනවාගේෙනවා දන්න ඇැතිස ඒ කිවට වැඩක් නෑ මට මේ ලොකු දෙ තේරුන්න ගෙතර ැවිල්ල කියනවා එක වෙඩ බෑ තමන් හරියට ඇහුම් කන් දෙෙන් මව දන්න ළමයකින් ස කව දාවතේ ම ගෙතරයිල පාටන් කරන්න හැබැයි පන්තියට ගිහිල්ලා ගුරෝරයා කියන දෙකෑ හිතට ගන්නවා. එයා හිතර අරගනි වෙල්ලා එයා විවාගෙනනවා ඒ අකුරක් කියෙනවා ගිතඒ එක හේතුක් ම යවධහන්නේ අධ හරියට අදාන හිටියෝ ෝොනුට මහන්සේෙන්ට ව අවදනය ඇතිකිරීම තමයි සංගීතය අනිත්්‍ය තමයි හසඳ කරන්න උුද නැත්තේ. ඉතාමත් ඉතාමත් අදගත්දේ තමයි සංසන්ධනය නම් කරන්නඩපා. අරය රෑන්ක ඒයාගේ ෆොටෝ එක තමයි ඉති ස සර්දාගත්ත ඒක කරන්නඩෙපා. අපිට රෑක ස්ලයි පල්ලි හයින්නටිියයි දෙකොල්ලු එක තැනද හම්මිේ දවසත්යනවාහ. මම ගියා මහා මහා ස්පිරිතාලෙැ ජාතික රෝලට දවසක්. යාම වගේ නම කියර කතාගන්න. මිෂ් පොන්සේකා කිවවා. ඇල්ල බරු හම මාතක කාලකට පෙර මාත්‍රක පන්තීක ඇත ළමයෙක්. නලාව කරියදාගෙන ඉන්නා. එදවාස්සේ මිය ආතීතියක් වැඩිවා බල්ල මාත්‍යන වුණා අපි දෙන්න අයි්වං කියයාගෙන ඒසවංකා. ඔයා මෙතන මම මෙතන හැපි දෙන්නම් එකට කවුණනානි කව දරිතනකති මම ලෙඩා ඔය මයිදරය ඔයාමටම් ප්‍රතිකාරගන්න මොන තරන් සුන්දරයිටිකකොටක් හිතන් ඩොක්ට ජයතරගේලා ඉතින් මේ මේවා අපේ ජීවිතය දිහා ඉතිහාස ලිවිට චිත දනිසා සංසන්ධනයන් කරන්න යන්ඩෙවා අරයයට ලගුණු සීයි මට පණහයි හකවැට ෑ පනහා වැඩි කරගන්න බලන්න ඒ ඉගෙන මට අශ්‍යද්ද පමණක්ම ඔලුවට ගන්න ගෙනීමට අවශ්‍යදී ඒැ බාහිරදේවල් තියෙනවා ඕන තරන්දේවල් තියෙනම් ඕන තරන්දේවල් අපිට රූප පෙට්ටිය පේනවානෑ ඕ ඕන තරන්ද සම්මාාජ මාධ අර මාධ්‍ර මොකදේවට කියැන සමාජ ජාලයන් සෝසල් ඒවා ඒ හරහාපිට බලන්න කුරන්දේවල් තියෙනවා මේ ඔක්කෝම තමන් ඉග ගන්න කාල සෙමාවි සීම කරන්න වයසටනුව කටයුතු කරන්න ඔබ තාමත් අවුරුදු දහට රඩුනං ැන් දසේට අඩුුණක් දාහතර අඩුණා ඔබ හිතන්න මවතාම දරුවෙක් මන්තාම නමයෙක් ය පෙන්න්නේෙක් මමනයි එහෙම නැතුව වැඩිහිටේ බෝඩ පත්වෙන්න්නා දන් දෙපා එකේ පන්තියේ ඉන්න තුනට යන් දෙපා තුනෙෙන් පහට යන් දෙපා තමන්ගේ කාලයාර් වූපව කටයුතු කරන්න ඒක තමයි අපිට බුදුරායන් වහන්සේ දේශනා කරල පෙන්ලතියෙන් කාලිටනු වැඩ කරන්න වයිසට අනුව වැඩ කරන්න ට ඩිපා අද මෙ මේ ලෝකී අද මේ වනවිට ඇගනුම් කර්මාන්තය ඇද වැටලිබරයි. ඇ දෙම ම ඒකට සම්මධ නිසා කියයන් ඇදවැටලතිෙන් ඕඩ සොක්කොම කෑන්සල් වෙනවා. හැටදහක්විතර වැඩගන්න පිරිසක්ක ආතනක මාත් වැට කරන්නේ. ලංකාප ලංකාමන හට හක්කින්න ඒ හැටදහට අපට වැටගියවාගන්න ක්‍රමයායක් කි දැන්කව හයනවා මොකක්ද කරන්න කියනක තිීබූ ෝඩ සුත් අප ගබඩ අවල දැන් එක් තැක් වෙලා. ඒ ගන්න කෙනෙක් නෑ බයස්ලා ප්‍රිියස් කරන්න මේමට අපි මුහර දෙන්න ඕන. අපි බයනෑ අපි ගැටලට මුහුණ දෙනවා මිනිස්සුන්ගේ ජීවිතය අපි රැකගන්නවා. මේ ඒතනට යන්න රම් අපි මනස සක්තිමත් කරන් ුවන ඇද පැටිල් බෑ ලෝක විනාස්ේ න්න. ලෝක විනාශේ ද සට විනාාසවේ අපි ඔක්කොම. නමුත් එහම කියරල්ි ජීතය ත නොත්තන්න බෑ. එක නිසා ලමයිනේ තමන් අධ්‍යාපනයහගන්න. අධ්‍යාපනයට හැරවෙන දෙයක් නෑ ඉක්වදර හිටි ජනාධපත්තුමා කිවා සැමට අධ්‍යාපනය දෙන්න ඕන රටක් වුණාම මෙක තම හිතාම සැම්මට අධ්‍යාපනය හැමෝට මධ්‍යාපනය ඇත් යන්න අඩුම ගානේි අපි එහෙම ගත්තොත් අධ්‍යාපනය අපි ්‍යාපත්පුරුවය සී පවට කවධාරි දවස්කද පත්වේ ඉතිහාසේ පටා සාගත වසංගත ඇති වෙලා තියෙනවා අපදා ඇති වෙලා තියනවා මිනිසු සමහුව වසය. මිය ගිහිල්ල තියවා රොතුපිටින් පොකුරු පිටිං ගම්මාන පිටං ජනපද පිටංමිය ගිහිල්ල තියෙනවා සහ රටවල් ජනග රාජධානනි වෙනස් වෙලා තියනවා දැ අපේ රජධානි ගලා මේ කතාව මීට පෙරටෙලිවිෂන් ස්කොලෙෙන් අපි කිව්ව විධ හේතු කියනවා. අනුරාධපුරේ නිර්මාණ ගැන පිව පොළොන් අරුවට එනකොටි කාඩුුව ඊට පවාසයනකොට නින්ගේ න්ඩෑරි වෙල්ලගේ ගේෙට්ටු නිර්මාණටිගත්තමවා දින මහා නිර්මාණ නෑ. මහා කලාකරුව කියෙන තියනවාව විශිෂ්ට නිර්මාණ තියෙන හිත්‍යමය නිර්මාණය හැබයි අර ප්‍රෞ්ඩත්වේ අභිමානය කියන එක ටිකාක් අඩුවලන සවභව ඇත්තම අප දකින අද වෙනකොට එක කෝමද කියලා ඔබි වෙනම කතන් එක වෙන යගයක් හැබැ බලපුහම අනුරාධපුරියත් යුගඇත්ත එක්ක සධනය ක රන්නඩ බැමට හේතු සාගත වසංගතද වෛරැස්වලින් විනාශ වනාද කියන්නට හැබැයි මොන්න දේවනත් මිනිස්සවායිද ගටින මේ ඉතිහාසේ පුරාමයක වෙලාද ලෝකේ පුරාම ඔය යුරෝපය එහෙම කළුමරණය ගැන කියන මහාමාරය ගැනකන මැලේරයා වසංගත මේ ආදියෙන් ලක්ස මිලියන මිලියන ගණන් කරන්න නැති කාලේ දස ලක්ස ගණනින්මිය ගිහිල්ලට හැබැයි මිනිස්ු ආයිෙක් නැගිට න නැගිට මේ කතාවත් අපි මතක තියාගෙන ඕන මේ තත්වයට මනදට මෙ දරුවන්ගේ හදවතට මනසට අදහස් දෙට ඕන වැටිලම යන්නෙ නෑ නැත්තටම නැතිලා යන්න එක තමයි ස්වබා දහම තිස්ස ජන්නනායකමත්ත. ඒකට මම කෙලිම එකඟ වෙනවා කොහොමත් හර්ඩිමියනිටි කියල එකක් අනිවාර්ම හැදෙනවා කැන මේ වෛරසයේ පරම්පරා ගණනාවක් යනකොට අනිවාර්ම මිනිස්සු මේ වරසි රොරොත්තු දෙන රත්වයකට පත්වෙනවා. අපිට ප්‍රශ්න තියන්නේ හර්ඩිමියනිට එක කියන එකට එන අල්ලගෙන ඉන්නේ එකයි. සමහර අවස්ථාවලදී අපිට ඇතිවෙලා තියෙන ආපදා ඇතුළේ සමහර හොඳ දේවලු සිද්ධ වෙනවා. මංහිතන් ඔබතුමාල සිරුදිනාම දැකින් දැති මේ ඒ දවස්සවල මගේ පන්තියාපා ලමෙක් මේ සෙලිවුල පෝන් ගලෝල ඒවා ඇතියන කැමරාවල කෑලි හොයාගන්න ත්‍රිමානම බලන්ඩ පුළුවන් අන්වීක්ෂයක් කදාගෙනවා. මම දැන් සතියකරරිිත්‍ර කලින් දැක්කා ඒ ළමය දැන් විශ්වවිද්‍යාලි ළමෙක් ට රූපය මතගන්න නම මතගෙන තිනට රූපෙත්තෙ ක්‍රදදාලා තියෙනවා මේ එ වෙන්ටිලට එකක් හදලා එකන්නේ මේ සොසන ආධාරකයක් හදලා එයා කියනවා ලක්ස හතරකට මේ සොසන ආධාරකය සම්පූර්ණයෙන්ම ආනායිනය කරන මට්ටමේට හදන්ඩ පුළුවන් මට අවශ්‍ය කරන සම්පත්තික දෙනවනං කියලා එතකොට ලක්ස හතලිහක් වන්න ආනායනක නොනන් ලක්ෂ හතලිහක් වන වෙන්ටිලේට එකක් හදන්ඩ. එතකොට දැන් අපිට පොඩි පාඩමක් මෙතෙන්දියවා එතකොට ඒ ඒ වෙන්ටිලේට එකක් හදනයක පිළිබඳව විශ්විද්‍යාලයේ එළමයා ඉගන ගැ නෑ. එළම ජීියවිද්‍යාව තම ඉගෙන ගැන්නේ නමුත්තඔ හු මේ ඇතිවෙච්චිත් තත්ත්ත් එක්ක ලෝකෙම මේ වෙන්ටිලේටර් සිංහ වෙලා ලෝකෙම අර්බුදයක් තියෙන වෙලාවක ඔන්න එයාට අවස්ථාවක් කියෙනවා එයාගේ හැකියාව ඉස්සරහට ගන්්ඩ. මේ විදිහට මේ හසන්ත මහත්නය අපිහිතන්නේ ගොඩක් දේවල් වෙන්ටිලටස් එතුකොට ෆේස් මක්සන් ගලවුසන්. ඒවගේ දේවල් සහ ආහාර නිෂ්පාදනය පිටන් ගෙන හාරෝල්ට අමතරව. ඒ අපේ ඉන්න තරුණු පරම්පරාවට මංහිතන්නේ අවස්ථාවක් දැන් ලැබිය යුතුයි මොකද අර ඉස්සර තිබුණේ, ේ අදහස තිබනේ ගලෝබ් ලයිසේෂන් කියලා ලංකාවේ නිපදවනුවට වඩා ලාබයි පිටකින් ගෙන්න්නන එක කියලා එක ඇත්ත තමයි. නමුත් අපි හිතුවෙන මේ වගේි ව්‍යසනයක් කියලා ඒ රටවල් නිෂ්පාධනය කරන ප්‍රමාණ ඒගුල්ලන්ගේ පරිභෝජනයට තියාගැනී කියලා ඒවගේ තත්ත්වයක් ලෝකෙටම මෙවැනි වියසනයක් ඇතිවෙ කියලා අපි හිතුව නෑ. අදේ ත්ව ඇ වෙලා තියෙනවා. ඒ නිසා මේ අතර ඔබ දකිින්ට ඇති සර්ජිකල් බේට් සදන්න පුළුවන් ඇඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට වෙන්ටලේට සදන්න පුළුවන් ඇයිඉදිරිපත් වෙලා තියෙනවා. ඊළඟෙට අ නැනෝතාක්ෂණය යෝදාගෙන අවකාසේ තියනෙන විශබීජ විනාස කරන්න පුළුවන්ගය ඒක හොයාගෙන තියෙනවා. මේවා එ පාට්ටම මතු වුණන මේ කොරනා ප්‍රශ්නෙත්තෙක්ක, කොහෙද මේ කට්ටි හැගිලා හිට. මේ ප්‍රශ්නාව නැත්තන් සමහර විට ඒක උද්ධීපනය වෙලා එන්නෙ නෑ. ඒක කියන්න අපි තුළ සුවශක්තියෙන් නැගී සිටීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා ඒක අපේ, රු ජනාධිපතිතුමා තිකරු ජනාජිපතුමා ඇතුළු ඒ ඒ සියලුම නිලධාරන්ගේ අවධානය යොමු වෙලා මෙතනින් එහාට අපි මෙන මේ නව නිර්මාණ ළමයි තුළ තින මේ හැකියාවන් දියමු කල්ලා අලු දේවල්ටිකක් අපේ ලංකාේ නිපදවා ගැනීමට මේ කොරෝණ ආකපැත්තකින් ආසිරර්වාධයක් කර ගැන්ඩ පුළුවන්නන්. අපේ මේ අධ්‍යාපනය පොතපත්තට විභාගෙට විතරසීමාවන්න නැතුව නිෂ්පාධන ආර්ථිකයකට දායක කර ගැන්නඩ අවස්ථාව ලැබී කියලා මම පශ්වාස කරන ලෝක ඉතිහාසේමම ත ලෝක යුද්ධ ගත්තහම ලෝක යුද්ධ ලෝකට විනාශයක් තමයි යුද්ධ කියන එක විනාසයක් න අත්කරදුන්න හැබ ඒ අතරරි යුද්ධා අතර තම නවනිර්මාණ බිහිවල් ලතින් අද පාවිච්චි කරන වාහන නවීන උපකරනෝල පසුවිම් කතාවතියන යුද්ධ සමයි. ගේ වෛද්‍ය පර්ේෂණ ඒ තුවලකරුවන්ට ප්‍රතිකාර කරන්නට අවසද හොයා ගැන්ටවුුණ ශජමනය වගේ රටවල්ලල විනාසය තමයි සමට. විනාශකාරයේ දේවල් සහත් නොය ප්‍රසායනික සංයෝ ගහදන්ඩ වනා උෂ්‍යද වර්ගහදණ්ඩු වනා නොෙක්ද දෙවල්ගල් සැත්කම් කරන්න කන්්ඩ කොටන්ඩ ුව කරන්න සල්ල්‍යාගාර පාසුන. සේරම මේ යුද්ධ පසුම්ේ ගොඩක් දවල් වනා. දෙ බණ්ඩ විනාසත් එක්ක තව යහපත් දේවල් ටිකක්වෙලා අදත් පාවිච්චි කරන දේවල්. අදත් මේ පාවිච්චි කරන සමර එන්නත් තාදිය තුවාෙම ඇති වුණහාම සූපත් කරන්න යොදන බෙහෙත්වර්ගේ පසුම යුද්ධ කාලේ. මටපුංචි කතාවක් මතක් වුණාර. ඔබේ නිවස ඇඳල්ල කටු මැටිගේ ඇඳලාඒ ලස්සන කතාවක්කිව ෆොන්සේක මත් වටින කතාවක් කිව විභහෝ ශක්තිය. ඔබ සඳහන් කලා වටින කලාකරුව මතු වන්න කොහොමද කියලා මාධ්‍යවේදීින් හැටියට අපිත් බහ දේවල් දැකළලතිය නො සහරයවා කියන්ඩ පුළුවන් කියන්නඩ බැරිදේවලුත්තියෙනවා සමහර ප්‍රකට පුද්ගලයාන්ගේ ජීවිත කතා මේ අපි දැකලතින අපේ. දෑස් ඉදිරිපිට සමාජයේ මහා ප්‍රතිරප බවට පත් ච්ච මිනිස්ු අපි දැකලති නවා. වික්‍රම සිංහපුර කන්ද නැගල පයිං ආපු අය ඊට පස්ස මහා පුද්ගලො හැට මහ ප්‍රතිරූප බවට පත්ස චැටි අපි දැකල තින කලාකරුවගේ ජීවිත් හහිවතම අපට පෙර මේ ලංකා පලපිෙන රූපෝහැනි නාලිකාවනි නවුරුදු අත්ත ලියක්විතර මේක ඇතුළ බොහෝ දේවල් වෙලාතිී නොය. අමාරුවෙන් ගීතයක් ගායිනා කරන්න ආපු කෙන ඉතා ජනකාන්ත ජනප්‍රිය ගායකෙක් ගායකවක්කච්ච හැටි මේක සේවය කරන දැක ලතින අපි තාත්තා ජයුතුමතර නෑන අපි තාත්තා අරපිරි සකසුරුුවම ගෙන්දු විදීමකන් අපි සාමානයෙන් බත් පිගානට බත්්ධක පබෙදර දෙන්නේ මගේ පිගාන දමන් එ අත දාලා කානකොට හදර වටට වැටිලා ත්තට වැටන එදා ගෝඩි කාලේ එතකොට දවසක් මට සුදුපුතා කිය කියන්නේ මම නැකිදන්න හදනකොට පිගානත් අරගෙන සග වාඩඩ කිවාඩ පිගානයින් කරන්න කිව්වා හතර වටේට තියෙන බත්තර ටික් දිහාාවර මේ කවු දැහිදී මෙ හටත් පාවිච්චිකයන් මෙ දැමට කණ්ඩ පුුවන්ද හරිමම් පාටාවක්ගරන්න අම්මට කතා කරලා කිවා ඇල් පෙනෙ එත්තක් කරන්න න්න කිය ඇල්පෙන තක් කරන්ගේලා ඒ ඇල්පෙනෙත්තිෙන් අර බත් ඇටේ බත් ඇටේ ඇන ඇන ග්ඩකිවා හ අති අල්ලන්නෙබව හැන දාලි ගාන්න දානවා මේක මංබැල්වා මේ මොකක්ද මේ වදයක් නිමාහ ඇල්පෙන්තිෙන් න ඇන බත්ට ගන්න ඒ බත්තට සෑහැන ප්‍රමාණ ඇත්ත වුණ ඊට පස්සේ මට මං කුස්සිර කියල් ම අම්මට කිවා මේ මහමතයක් නිතාතද පත්තරටික්ක වරුුණවා තල් පිති ගන්න කියන පාර් මකු ගන්නන්නේ ය ඉගෙන ගන්න ඕ තාත්තා බත්ගුලියක් අරගන පැත්තකට කරන්නවා හැමදාම ඒ බත්ගුලිය පැත්තකට කරන්නේ ඒ කාට හරි දෙන්න බලාගෙන සතකුට හරි දෙන්න බලාගෙන ඒ ඇරෙන්න්න බත් විසි කරන්න ඔය පලදාහිතා කියන වචනය මගේ පපුුවට ඇතුල් කරේ අප තාත්තාගැන සකසුරම කියන එක අපිට එහමති උන්න එක පැදුරේ තමයි හෝ කියන්න කැමති නැහැ අප අම්මයි න්නවා ජීවතුන් අතරතාම එක පැදුරේ අපි හ පස්සෙනෙක් බුදිය ගත්තේ හහට හරහට බුදිය ගත්තේ සරමෙන් තමයි සර් සරම ගලවල හර අඩංගෙන දරමෙන් තමයි පරෝගන්න එහම තමයි ඉදදා ගත්ත එහ හෙම අපිට ගෙනගන්න කාලයක්ත්තව වනා කිලෝමිට තුනක්විතට පයි ස්කෝලට යනවා. ආයි තුනක්විතර එනවා අපේ දරුව හෙමන අපේ දරුවන්ට අපිට යන්න පුළන්ගෙනවා යන්න පුළුවන් එෙනවා අද වානකෙන්ග හිල්ලා ස්කෝලට යනවා මේක නවත්තන්න කියනන මේ. මං කියන්නේ දරුව දෙන දේ තමයි තමන්ගේ දැනම වැට කරගන්න අගේ වැඩි කරගන්න. එනිකම්ම නිකම් පුහු මිනිස්ුවෙන් දෙපා මැජෙක් සි සිටකට ගහම අපිට පේනවා ලමු ඉන්න ආකාරය. මොන තරං කාලයක් ශ්‍රමයක් එතන වැෑ කරනවාදේ ලමු ඒක සුබ මාකටසලට ගහ මේ කරන්න එපාදරුවනේ. තමන් අම්මත්තත්ක බලාපොතු ෂ්ටරන්න ගරුවරුන් ලාපොත්තු ෂ්ි කරන්න ඔබට යහපත් ලෝකයකට අවතීරණ වට පුළුවන්ගේේවිී විශෂයමෝලික පාඩං විතරක් නෙවේ ජීවිතය පිළිබඳ පාඩම් එක ටෙලිෂන් ඉස්කෝලෙක් අපිආයි මොන ගහැමු? ද ද ම හ න් ජාතික අධ්‍යාපන අතන ෝ ද්‍යයක්ක් න ා ර ැට තුම කටයතුන ගුරු අධ්‍යාපන ශෂ ාර යගේම සෞන්දර අධහපන අධ්‍යයක්ක්ෂවර හටත් ක්‍රියා කරනවා. යවගේ පල දායිත වි කළමනකන උපදේක ලාල් ෆෝන්ේක මහත්නයට ප්‍රකට ජීවිද්‍ය ගරුව කැට කවරුදන්න හද ෙ නාය මහත් නට තු න්තයන අපි සදත් සම සිංහ හත්තනගේ ගයිනයකීම අද ට ලින් ෝල ග. සිපති ගන නවපතියන් ගෙන්නෙ කතා අහනකොට හම්මේ මටහරියාසයි මටහරිසයි ඒඇයි මගේ හොඳ අම්මේ අම්මගේ ප්‍රශ්නයක් කානවා මයි තුට උත්තරද ොම. සෙන්ප්‍රතිකමටයි නෙවූපතිකමටයි නමග සිංහලෙත් ආරේ ගතිනෑරේපුත ඒ කයියෝබහට ඒ ගැන එතරම් වාසා ප්‍රශ්න විදර හතරක් අහනෝ ඊළඟට අහනුව මහ පණිවරු ගැන මහා කිවරු ගැන කතාහන කොටම්ේ. මට හරියාසයි ඇයි අම්ේ මට එහෙම දැනෙන්නේ. එසොට අම්මකනෝ මහා පණිවරුන්ට මහා කිවවරුන්ට තෝතැන්නක් වූ මේ ළංහාා දීපේ මගේ පුොතා එපතුරු නිසාන්නනමේක. එතකොට මෙන්න මේ සංකල්ප මංහිතාන්න මේ අදටගැලපෝත් සෙන්පතියෝ කොහොමුද රටේ මේ වෙලාවෙ සිදු වෙලා තිබෙන වයසනඇත්තක බෑල කටයුතු කර නාආකාරය. එතකොට ඊළඟට කතා කරනවා හන් කුඹරු ගැන මේ මහනවා දරවා. හෙන් කුඹුරු ගැන ගොපලුලියන් ගැන කතා අහන කොට අම්මේ මටහරියාසයි මටහරියාසයි ඒඇයි මගේ හොඳ අම්මේ අම්ම කීනවා උත්තරේදිනවා. ඇත්ත එපිට සිට ගොවිරජදානකි, සෝබන සිරිබර ලංකා ගොවිකම ඔබටක් හුරුම නිසාවෙනිි. ඒ ගැන එතාරම් මසා අන්ධිම ප්‍රශ්නෙති යන්නද ඒකතමයි මේක මංහිතන්නේ විිෂ්ටතාම් ප්‍රශ්නය හනන්වා. එඩිතරකම ගැන බියනැතිකම් ගැන. කතා අහන කොට අම්මි මටහරියාසයි මටහරිසයි ඒයයි මගේ හොද අම්මේ අමෞක්ත්‍රයදනවා එඩිතරකමටයි බියනෙතිකමටයි පෙරසිට සුපතලෙ ඉපදු නොබ තුළ ඒ ගති නැති නම් ඒ නොවැ පුදුමය පුතුනේ හෙලාහවුලේ හිවබත් දිසානාකන් මේ ගිය දළියල තිබුණ ගායනා කළේ මහාචාරය අමරරණතුග පුත් පුලස්ති රනතු අද අමරිකා ජීවත් වෙෙන්නේ බලන්න මේ මයිකින ගලපා බලපුහම අද ඇමරිකාවට සිදුුවෙන දේව අද ලංකාව අපි ඇත එපිට සිට ගොවි රජධහනක් ව සෝබන සිරිබර ලංකාව. පිළිබඳ අද මිනිස්සු දකිනෝ කොච්චර වටන රටක්දමින් අපි තියන්නේෙගෙන.